අයිබෝන් සුබෝදසනක් සඳුදා වින්දින උදෑසන ආරම්භ කරන සූදානම වෙනවා. ඉතින් සඳ දවසේ වින්දින උදෑසන ආරම්භ කරනකොට ඔබ දන්නවා ඔබ රූපවාහිනී තිරයේ ඉදිරි පිට වාඩි වෙන්නේ උදෑසන කාලයේ සියලු වැඩ කටයුතුත් එක්ක සහ වැඩ කටයුතු හමාර කරලා සඳුදා දවසේ වින්දින උදෑසන තුල අපි කතා කරන්නේ විශේෂයෙන්ම ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව. ඒ පිළිබඳව මුලින්ම මතක් කරනවා. ඉතින් මේ දැන් කොහොමුණත් සෑහෙන කාලයකට මම හිතනවා අපිට ආදරය ගැන කතා කරන්න බැරි වුණා. ආදරේ පිළිබඳ කතා කරද්දී මට මේ වගේ දෙයක් හිතුණා. අද උදෑසන පාරට බහිනකොට ටිකක් වැහි අඳුරක් තිබුණා. මේ වැහි අඳුරත් එක්ක අපි ටික වෙලාවක් ගියනකොට අපිට වැස්ස දකින්න හැකියාවක් ලැබුණා. මේ වැස්ස කියන එක ආදරයට මොනතරම් සමීපද? සමහර විට අර හිරිපොද වැස්සේ තෙමෙන්නට බොහෝ දිනක් කැමති. ප්‍රේම කරන කාලේ ඔබටත් ඒ අත්දැකීම ඇති නේද? ප්‍රේම කරන කාලේ හිරිපොද වැස්සක් වැටෙනකොට ආදරණීය ලෙස ඒ ආදරණීය යුවළ මොනතරම් විඳිනවාද ඒ සුන්දරත්වය. ඉතින් සමහර විට මේ වැස්ස ආදරයට ටිකක් බාධාකාරී වෙන අවස්ථාවලුත් තියෙනවා. මහා බලාපොරොත්තු ගොන්නක් තියාගෙන මේ ආදරයේ යම් කිසි දවසක මල් පල ගන්වන අවස්ථාවකදී සමහර විට වැස්ස බාධාවක් වුණොත් ජීවිතේට මොනතරම් බල පානවද ඒක. ඉතින් මම හිතන උදෑසන මේ පිළිබඳව කතා කරද්දී මියුරු ගීතයක් ඔබේ සිහියට එන්නට ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ බොහෝම කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා අද දවසේ හම්බ වෙනකොට වැස්සට ඉල්ලීමක් කරනවා. අනේ අද නම් වහින්න එපා. ටිකක් පමා වෙලා වහින්න. ඇයි මට මුණ ගැහෙන්නේ බොහෝම කාලයකට පස්සේ. මම හිතනවා ඒක රසවින්දුත් හොඳයි. රසවින්දලා අපි විඳින දර්ශන ආරම්භ කරමු. ඊට පස්සේ කතා කරමු ඔබේ සෞඛ්‍ය පිළිබඳව. අද නොපැමිණ අන්දිනයක වැසි රැගෙන එන ලෙස දිගු කලකින් හැමුණ ගැසේ විහසඟන රැසි වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේසන හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියා අද නොපැමිණ අන්දිනයක වැසි රැගෙන එන ලෙස දිගු කලකින් හැමුණ ගැසේ පිරෙයි හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ තන නිල්ලේ ගොහරු සැදී කතා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියා අද නොපැමිණ කන්දිනයක වැසි රැගෙන එන ලෙස දිගු කලකින් හැරුණ ගැසේ විහසගෙන රැසින් පැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේසනි අප සමුගත් පසු වසින්න දෙක තුනක් ඉන්න නැවිත් වැහි වලා බඳේ කඩයි මෙන්නේ හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියා අද නොපැමිණ කන්දිනයක වැසි රැගෙන එන ලෙස දිගු කලකින් හැමුණ ගැසේ විහසගනක් වෙසි වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේසනි දිගු කලකින් කාලෙකින් මුණ ගැහෙන සොඳුරු ආදරයක් වෙනුවෙන් වැහි වලා කුලෙන් ඉල්ලන ඒ සොඳුරු ඉල්ලීම දැම්ම වහින්න එපා. පැය දෙක තුනක් ඉඳලා වහින්න. හරි. ඒ ආදරය පිළිබඳව කතා කරද්දී දෙදෙනෙක් ආදරය කරන්නේ යම්කිසි දවසක එක වහලක් යටට එන්නට බලාපොරොත්තු වෙන. ඒක තමයි
මේ ලෝකයේ තියෙන සදාතනික ආදරේ බවට පත්වන්නේ. ඉතින් මම හිතනවා වර්තමානයේදී අපි දකිනවා මේ විදිහට බොහොම ආදරණීය ලෙස කටයුතු කරන පසු කාලයේදී බොහොම සාර්ථක පෞල් ජීවිත ගත කරන උදවිය. එතකොට මේ අයට පෞල් ජීවිතයට තවත් ශක්තියක් වන්නට ආලෝකයක් එකතු කරන්නට දරු සම්පත කියන එක අතිශයින්ම වැදගත් වෙනවා. දරු සම්පත අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දැනෙන්නේ කොහොමද කියලා අහුවොත් එහෙම එයාට මං හිතනවා ඒක විස්තර කරගන්න වචන නැහැ. ඒ තරමට ඒ හැඟීම ඒ වටිනාකම එයාට දැනෙනවා. ඉතින් දරුවන් පිළිබඳව කතා කරනකොට අලුත උපන් දරුවන් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කරා කාසල් වීදියේ කාන්තාරෝහලේ ලදරු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එල්පීසී සමන් කුමාර වෛද්‍යතුමන්ට ආයුබෝවන් ඔබතුමන්ට සුබ දසනක්. හරි. වෛද්‍යතුමනි දැන් පුංචි දරුවෙක් මේ ලෝකයට ආවට පස්සේ මේ ලෝකේ එළිය දැක්කට පස්සේ අම්මා කෙනෙක්ට මහා ලොකු වගකීමක් පැවරෙනවා. මේ වගකීම තමයි දරුවා හරියට රැක බලාගෙන උස්මහත් කරලා මේ සමාජයට වැඩදායි දරුවෙක් බවට පත් කරන එක. එතකොට ඒකෙදි පුංචි කාලයේදීම දරුවාට යම්කිසි අතුරු ආබාධයක් නොවෙන්නට වග බලා ගැනීම විශේෂයෙන්ම දෙමාපියන්ගේ වගකීමක්. මේ පිළිබඳව කතා කරන්න කලින් මට හිතෙනවා මේ දුරකථන අංකය මතක් කරොත් හොඳයි. 2444555 කියන දුරකථන අංකයට ඔබට හැකියාවක් තිබෙනවා දුරකථන උතුමක් ගන්න. අපි මේ කතා කරන මාතෘකාවට අදාළව යම්කිසි ගැටලුවක් ඔබේ දරුවා පිළිබඳව අලුත උපන් ඔබේ සිඟිත්තා පිළිබඳව තිබෙනවා නම් ඒ ප්‍රශ්න निराකරණය කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා. අපිත් ඒක සම්බන්ධ වෙලා කතා කරලා වැඩිතුමනේ අපි මුලින්ම මම හිතනවා දරුවෙක් ඉපදුනාට පස්සේ මේ දරුවා රැකබලා ගත යුතු මූලික පියවර මූලික ක්‍රමවේදයේ මොකක්ද කියන එක තේරුම් ගැනීම වැදගත් වෙනවා. දරුවෙක් මේ ලෝකයට බිහුණාට පස්සේ මේ දරුවාට එල්ලෙඩ වෙන්නට පුළුවන් බාහිර පරිසරයෙන් එල්ල වෙන්නට පුළුවන් බලපෑම් මොනවද කියන එක අවබෝධ කරගෙන සහ අවශ්‍ය කරන ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක කතා කරොත් හොඳයි මුලින්. ඔව් ඇත්තටම අලුත් උපන් දරුවෙක් කියන්නේ පවුලට අමුත්තෙක් අලුත් පුද්ගලයෙක් මේ දරුවා රැක බලා ගන්න එක අලුත් අත්දැකීමක් සමහරට අම්මට තාත්තට අලුත් අත්දැකීමක් මේක විශේෂයෙන්ම බලපානව පළවෙනි දරුවා වෙනකොට අලුත් උපන් දරුවෙක් රැක බලා ගනිද්දී අපි දැනගත යුතු ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. පළවෙනිම වැදගත් කරුණ තමයි මව්කිරි ලබා දීම. දෙවෙනි වැදගත් කරුණ විදිහට අපි සලකන්නේ දරුවා උණුසුම තබා ගැනීම. තුන්වෙනි වැදගත් කරුණ වෙන්නේ දරුවා විස බීජ වලින් ආරක්ෂා කරගෙන කොහොමද රැක බලා ගන්න කියන එක. එතකොට මෞඛිර දීම සම්බන්ධයෙන් කතා කරොත් මම හරිම අවධානය යොමු කරලා කියන්න කැමතියි අපි දරුවෙකුට මෞඛිරි පමණක් ලබා දීම අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම අපි පුන පුනා කියන කාරණයක් තමයි දරුවෙකුට මෞඛිරි මාස 6ක් මෞඛිරි පමණක් ලබා දෙන්න කියන එක. මේක ලෝකයේ බොහොම පිළිගත් මතයක්. අපි දන්නවා ආසියානු කරේ රටවල් ගොඩක්ම මෞඛිරි දීමට ලොකු පෙළඹීමක් තියෙනවා. නමුත් අනිත් දියුණු රටවල් වල මේක ටිකක් මීට ඈත කාලෙ ගත්තොත් මෙච්චර ප්‍රවණතාවයක් තිබුණේ නැහැ. නමුත් දැන් දියුණු රටවල් පවා මාස 6ක් මෞඛිරි දීමට අතිශයින්ම පෙළඹෙනවා. මොකද ඒකේ තියෙන වැදගත් කරුණු අපි දැනට අවබෝධ කරගෙන තියෙන නිසා. මම මතක් කරන්න කැමතියි විද්‍යානුකූලව ඔප්පු වෙච්ච කාරණා තමයි මාස 6ක් මෞඛිරි විතරක් දරුවෙට ලබා දෙන්න පුළුවන් නම් අපි හැමෝම කැමති දෙයක් තියෙනවා. ඒ තමයි දරුවාගේ බුද්ධි මට්ටම. දරුවාගේ බුද්ධි මට්ටම මාස 4ක් මෞඛිරි දෙන දරුවෙක් එහෙම නැත්නම් මාස 4දී වෙනත් ආහාර දෙන දරුවෙක්ට වඩා පැහැදිලි ලෙසම වැඩි කියලා විද්‍යානුකූලව ඔප්පු වෙලා තියෙනවා. ඒක හන්ද මම හිතන්නේ බුද්ධි මට්ටම කියන දේ මවවරුන්ට හරිම වැදගත් දෙයක්. ඒ එක්කම දරුවාගේ නිරෝගීකම සමහර කුඩා අවස්ථාවලදී හැදෙන රෝගී තත්ත්වය ඒකම අපි අලුතෙන් හොයාගත්ත කාරණා තමයි මුළු ලෝකෙම දන්න කාරණා වැඩිහිටි වයසේදී හැදෙන සමහර රෝග දියවැඩියාව රුධිර පීඩනය අස්ති ආශ්‍රිතව හැදෙන රෝග සහ හදවත් රෝග මේ ළඩවල පවා ප්‍රවණතාවය මේ දරුවා වැඩිහිටියෙක් වුණාට පස්සේ මේ රෝගවල ප්‍රවණතාවය පවා අඩුයි කියලා හොයන් තියෙන මාස 6ක් මෞඛිරි පමණක් ලබා දෙන දරුවෙක්. හොඳ මම හිතලා අපි මේ කතා කරගෙන යනකොට මුලින්ම අපේ ආරම්භයත් එක්කම දුරකථන කෙනෙක් සම්බන්ධ දෙට ටිකක් වෙලා ඉන්න උනා මේ අපි සම්බන්ධ කරගන්න ආයිබෝවන් ඔබට ආයිබෝවන් පිළිමතලා පැත්තට එන්නේ අපි ගෞතමි මහත්මයා. ඔව් මට කතා කරන්න ඕනේ. ඔව් පුළුවන් කතා කරන්න. මේ මගේ බබාට දැන් අවුරුද්දක් වෙනවා. එයාට මාස 4 මාරදී විතර නිතරම කක් ඇඳ ගත්ත දවසට 15ක් විතර. ඊට පස්සේ ඩොක්ටර් පෙන්වන්න පස්සෙ කිව්වා මගේ අම්මගේ කිරිවල තියෙන ලැක්ටෝස් එයාට කියන්නේ විරවන්නේ නැහැ. ඒ හින්දා කිරි නතර කරන්න කියලා. ඊට පස්සේ මාස 5 මාරේ විතර කිරි නතර කළා. ඊට පස්සේ බර අඩු වෙච්ච එක දැන් බබාට අවුරුද්දක් වෙනවා. කොච්චර පෝෂණය කෑම දුන්නත් මේ එයාගේ බර වැඩි වෙන්නේ නැහැ. මේ ඒ අඩු වෙච්ච බර එහෙමම තියනවා ડોක්ටර් මම ඒකට මොකද්ද කරන්න ඕනේ ක්ලිනික් එකට ගියාම يعني මට තමා මේ කියන්නේ බබාට කෑම කවනවා මට ඒ නිසා මේක වෙන්නේ කියලා
ඉතින් කොච්චර කැම කෑවත් එයාගේ බර වැඩි වෙන්නේ නැහැ. ඔව් මම හිතන්නේ එක වැදගත් කාරණයක් කිව්වා මාස 5ක් විතර වගේ වෙනකොට අධික ලෙස මේ බඩේලි යෑමක් සිද්ධ වුණා කියලා. සමහර ලාට කලාතුරකින් උදර ආබාධ හැදුනහම කිරි දිරවීමේ අපහසුාවක් తాවකාලික අපහසුාවක් තියෙනවා. මේකට දිගටම මව් කිරි නැවැත්වීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ බබාගේ බර පිළිබඳ ප්‍රශ්නය. අපි දන්නවා අවුරුද්දක් විතර වගේ වෙනකොට ඕන නිරෝගී දරුවෙකුට කවන්න හරිම අමාරුයි. ඒගොල්ලන්ගේ අවධානය තියෙන්නේ වටපිට දේවල් ගැන. මොකද කවනවා කියන එක බොහොම අකමැති දෙයක්. ඒක කවනවා කියන එකට මම හිතන්නේ අපි මොනෙකුත් උපක්‍රමයෝ පාවිච්චි කරලා දරුවට කවන්න ඕනේ. සහ දැන් මේ අම්මගේ ප්‍රශ්නේ තියෙන්නේ යා කැම කැව්වත් බබාගේ බර වැඩි වෙන්නේ නැහැ කියන එක. මෙතෙන්ද වැදගත් කාරණයක් තියෙනවා. මොකක් අපි හිතන්නේ වෛද්‍ය උපදෙස් පැති යුතුයි. මොකද සමහර රෝගී තත්ත්වයන් හැංගිලා තියෙන රෝගී සත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම මුත්‍රා ආසාදන වගේ නොයෙකුත් රෝගී තත්ත්වයන් තියෙනවා. සමහර විට ඒ වගේ දේවල් ගැන හොයා බලන්න ඕන. ඒ වගේම තමයි අපි දෙන කැම ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. කැම දෙනවා කියන තැනට ආවහම අපි විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් ඒ කියන්නේ අල වර්ග ඇට වර්ග සහිත කෑම වැඩිපුර ලබා දීමට උනන්දු වෙනවා. මොකද මේ දේවල් තමයි දරුවාගේ බර වැඩි වීමට උනන්දු වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ වගේම තෙල් වර්ග ඒ දේවල් ලබා දෙනවා. සහ මේ වයසේදී කරන අපේ අතින් කරන මවරුන්ගේ අතින් පියවරුන්ගේ අතින් කරන වැරද්දක් තමයි අධික ලෙස පැණි රස කෑම දීම. මොකද පැණි රස පොඩි දෙයක් දුන්නත් ඒකෙන් දරුවාගේ බඩගින්න බැහැල යෑමක් වෙනවා. බඩගින්න සමනය වෙනවා. එතකොට එයා කෑම කැනීමට එච්චර උනන්දුවක් වෙන්නේ නැහැ. ඉතින් පැණි රස දේවල් අඩුවෙන් ලබා දෙලා ඇට වර්ග අල වර්ග සහ තෙල් වර්ග සහිත කෑම වැඩියෙන් ලබා දීම උනන්දු වෙන එක මම හිතන්නේ ඉතාමත් වැදගත් කාරණයක්. මම හිතනවා බර වැඩිවීම ගොඩක් තදබල විදියට අඩුපැත්තට තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බලා මේ දරුවා පෙන්නලා විශේෂයෙන් මුත්‍ර පරීක්ෂණයක් වගේ දෙයක් කරලා රෝගයක් නැහැ කියලා දැනගන්න එක වැදගත්. හොඳයි. දැන් අපි මේ පිළිබඳව කතා කරන ඉදින් කලින් කතා කරේ දරුවන්ට මව් කිරි දීම සම්බන්ධයෙන්. දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් වෛද්‍යතුමනි प्रथम वतावट मऊ पदवी लबन आदरणीय अम्म के दरवीकुट किरीदेनकुट टीका मऊरुंड वड़ा टीका सल कि हेतु समहार गुडुस्वने हरियट करगन समहार प्रश्न पुलवा मेवेन अवस्था कदि कहुमद मऊकिरी लबादीम संबंधे आदरणीय मवाक्विधि हेट प्रथम वतावट अद्यकी लबन के सल कि मोन विधि सल कि මම හිතන්නේ හරිම වැදගත් කාරණයක්. මොකද අපි නිතරම දකින්න තියෙන දෙයක් තමයි දරුවා ඉපදුනාට පස්සේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ ගොඩක් ගැටලු තියෙනවා. ඇත්තටම මවට සහ දරුවාටත් ගැටලු තියෙන අවස්ථා තියෙනවා. සමහර ලාට දරුවා කිරි උරන්නේ නැති අවස්ථා තියෙනවා. සමහර ලාට කිරි ඉරුවත් මවට ගැටලුවක් තියෙනවා මේ දරුවාට ඇති වෙන්න කිරි හම්බ වෙනවද කියලා. සමහර ලාට දරුවා අධික ලෙස අඬන අවස්ථා තියෙනවා. අපි තීරුම් ගත යුතු වැදගත් කාරණයක් තමයි දරුවෙක් ඉපදිලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ ලොකු කිරි ප්‍රමාණයක් අම්මට එන්නේ නැහැ. අපි කියන එකට කොලෙස්ටරෝල් කියලා. මේ බොහොම සුළු ප්‍රමාණයක් දියර ආකාරයෙන් සුළු ප්‍රමාණයක් කිරි ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. සමහර අවස්ථාවලදී දරුවට මේක මදි වෙන වෙලාවල් තියෙනවා. එතකොට දරුවා තදබල විදිහට අඬන වෙලාවල් තියෙනවා. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා දරුවට කිරි මදි කියලා. ඒ වෙලාවේදී සමහර වෙලාවට මේක නිසා පවුලේ අනිත් අයගේ බලපෑමනුත් මත නොයිකුත් වෙන අමතර දේවල් ලබා දීමට උත්සාහ කරනවා. මං බොහොම කැමැත්තෙන් කියන්න ඕනේ මේ දවස් දෙක ඉවසන්න ඕනේ අපි. මොකද මේ වෙලාවේදී අපි පිටිකිරි හරි වතුර හරි මොන හරි අමතර දෙයක් ලබා දීම කොහෙත්ම අනුමත නැහැ. ඒක ගොඩක් නරක විදිහට බලපාන්න පුළුවන්. ගොඩක් හැම අම්ම කෙනෙකුටම කිරි තියෙනවා. කිසිම අම්ම කෙනෙකුට කිරි නැති වෙන්නේ නැහැ. දවස් මේ පැය 48ක් වගේ කාලයක් පහුනට පස්සේ දරුවට අවශ්‍ය ප්‍රමාණයට කිරි ලැබෙනවා. එතකොට දරුවත් අම්මත් දෙන්නම මේ තත්වයෙන් මේ අපහසු තත්වයෙන් බැහැර වෙනවා. ඒකෙදි ඔබ සඳහන් කර කාරණයක් තමයි මේ ගුඩු සෑම කියන එක. මම හිතන්නේ තවත් අම්මලාට තියෙන ගොඩක් ප්‍රශ්නයක් දෙන කාරණයක්. ඉතින්දි මට කියන්න කැමති මේ ගුඩුස් යනවා කියලා කියන්නේ ඇත්තටම දරුවා කිරි උරනකොට පීරුවට සම්බන්ධ වුණාම පීරුවේ අපි කියන නිපල් එක කියලා. නිපල් එක සහ තොල අතරින් යම් කිසි ප්‍රමාණයකට වාතය ඇදලා යන්න පුළුවන්. ඒ වාතය ඇදලා ගියොත් ඒ වාතයේ යම් කිසි ප්‍රමාණයක් උදරයට යනවා. ඒ උදරයට යන වාතයේ ප්‍රමාණය තමයි අපහු අපිට ගුඩුස් යවනවා කියලා පිට කරන්නේ. නමුත් බබා හරියට පීරුවට සම්බන්ධ වෙනවා නම් නියමාකාරයෙන් ලොකු වාතයේ ප්‍රමාණයක් යනවා. එතකොට සමහර වෙලාවට අපි ගුඩුස් ඇරියත් ගුඩුස් යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකට දුක් වෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට දැන් ඔබට රූප සටහන පේන විදිහට දරුවා පීරුවට වටේ තියෙන කළු හරියට නිපල් එක වටේ තියෙන කළු හරියට හොඳින් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා නම් අඩු ප්‍රමාණයක් තමයි වාතය දරුවාගේ උදරයට යන්නේ. එතකොට ගුඩුස් හැවීමක්
කරත් සමහරට අපිට සද්දේට ගුඩු සෙවීමක් ඇහෙන්නේ නැතු වෙන්න පුළුවන්. ඉතින් ඒකට දුක් වෙන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට අම්මලා කියන කාරණයක් තමයි ගුඩුස් යවන්න වගත්තර මේ ගුඩුස් යන්නේ නැහැ කියන එක. ඒක එක දෙයක්. අනිත් එක ගුඩු මේ ඒ ඒ කාර්ය කරනකොට දරුවා උඩට වඩාගෙන චුට්ටක් දරුවාගේ උදරය ඇඟට තෙරපගෙන සමහර විනාඩි 5 10ක් අපිට එහාට මෙහාට ඇවිදින්න වෙන්න පුළුවන් මේ දේ සිද්ධ වෙන්න. ඔව් මම හිතනවා දැන් මේ පිළිබඳව කතා කරන්න තව අපිට වෙලාවක් තියෙනවා කතා කරමු. නමුත් ඊට කලින් විරාමයක් ගන්න අපි. විරාමෙන් පස්සේ නැවතත් එනවා ඔබේ ආදරණීය සිංගිත්තා කිරිකැටියා පිළිබඳව කතා කරන්න. ඉතින් ඒ නිසා රැඳී සිටින්න විඳින දර්ශන සමගින් විරාමෙන් පස්සේ අපි නැවතත් මුණ ගිහලා කතා කරමු. අපි කතා කරගෙන ඉන්නේ අලුත උපන් දරුවෙක් පිළිබඳව විශේෂයෙන්ම දරුවෙක් අලුතෙන් ඉපදුනාට පස්සේ මේ දරුවා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද විශේෂයෙන්ම මෞකිරි ලබා දීමේදී ආදරණීය අම්මා කෙනෙක් මොන විදියටද තමන්ගේ අවධානය යොමු කළ යුත්තේ කියන කාරණාව දුරකථනයෙන් සම්බන්ධ වෙන අයට අවස්ථාව දෙන නිසා අපි දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ කරගන්නවා ආයිබෝන් ඔබට හෙලෝ ආයිබෝන් හරි කියනකෝ බලන්න නම මොකද්ද කියලා මුලින්ම මම මේ අම්බලංගොඩින් චාමිනී කතා කරන්නේ හරි චාමිනී අපිට දැන් ඉදිරිපත් කරන ඔබේ ප්‍රශ්නේ මොකද්ද කියන එක මගේ බබා හම්බුනේ සති 30න් දැන් යාට මාස 4ක් වෙනවා ඒ වුණාට යා දැන් මං කතා කරනකොට hina වෙන්නේවත් එහෙම නැහැ ප්‍රතිචාර දක්වන්නේ නැහැ දෙරලෙන්නෙත් නැහැ දැන් මෙයාත් එක්ක ඊට පානිත් බබාලට වඩා මේ මෙයා ඇක්ටිව් ගතිය මදි වගේ ඒක දැන් තමයි දැනගන්න ඕන නะ හරි බලමු ඔව් චාමිනේ ඔයාගේ බබා සති 30න් ඉපදිච්ච දරුවෙක් සති 30න් අපි දන්නවා දරුවෙක් සාමාන්‍යයෙන් මෝරලා ඉපදින්නේ සති 38ක් 40ක් වගේ කාලෙකදී. සති 30කින් උපදිච්ච දරුවෙක් කියන්නේ මාස ආසන්න වශයෙන් මාස දෙකක් විතර කලින් මේ ලෝකෙට බිහිවෙච්ච දරුවෙක්. ඒතකොට මේ දරුවාගේ වැඩ කටයුතු දිහා බලනකොට අපි එයාගේ සංවර්ධන විශේෂයෙන්ම හැරීම පෙරලීම ඇවිදීම කතා කිරීම වැනි කාරණා ප්‍රතිචාරාත්මකව හිනාවීම ඒ වගේ දේවල් දිහා බලනකොට අපි එයාගේ අර අඩුපාඩුව අතහැරලා බලනවා. ඒ කියන්නේ අපි මාස 4ක් වෙන දරුවෙක් මේ වෙනකොට සාමාන්‍ය දරුවෙක් මෝරලා නියම දිනවලට හම්බෙච්ච දරුවෙක් මේ වෙනකොට හැරෙන්න පෙරලෙන්න hina වෙන්න සද්ද කරන්න ඒ දේවල් කරන්න ඕනේ. නමුත් සති 30ක දරුවෙක් අපිට දැන් එයා මේ දරුවාට මාස 4ක් වුණත් ඒ කටයුතු දිහා බලනකොට අපි එයා මාස 2ක දරුවෙක් ගන්නට සලකලා තමයි බලන්නේ සාමාන්‍ය. මොකද එයා මාස 2ක් කලින් මේ ලෝකෙට ඉපදිච්ච දරුවෙක්. මෙතෙන්දි වැදගත් කාරණා තමයි මාස 2ක දරුවෙක් හැරෙන්නේ නැහැ. ඒත් මාස 4ක් වුණත් දරුවාගේ වයස තාමත් එයාගේ කටයුතු දිහා බලනකොට අපි මාස 2ක ආසන්න දරුවෙක් දිහා බලන විදිහට තමයි බලන්නේ. හැරීම පරක්කුණයි කියන එක ගැන අපි එච්චරම කලබල වෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොට දරුවා ප්‍රතිචාරාත්මකව hina වෙන්න ඕන. සද්දවලට එයා අහුන්කන් දීලා අවධානය යොමු කරලා බය වෙලා ඒ වගේ දේවල් වෙන්න ඕන. සහ මව පියා පහු පවුලේ සමාජිකයන් අඳුනගෙන ප්‍රතිචාරාත්මකව hina වෙන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ නැත්නම් එතන අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ අපි බලන්න විශේෂයෙන් මම මතක් කරන්න කැමති සති 30ක දරුවෙක්ගේ ඇස් සම්බන්ධයෙන් විශේෂයෙන්ම බලන්න ඕන. මොකද සති 30 කියන්නේ නොමේරුව දරුවෙක්. මේ දරුවන්ට ඇස් ආශ්‍රිතව පෙනීමේ ප්‍රශ්න එන්න පුළුවන්. ඇස් බැලීමක් අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. මම දැනගන්න කැමති ඇස් පරීක්ෂා කිරීමක් කළා තියෙනවද කියන එක. එහෙම කළා නැත්නම් අනිවාර්යයෙන්ම දරුවාගේ ඇස් පරීක්ෂා කරන්න ඕන සහ තේරුම් තියෙන වෛද්‍යවරයෙක් විසින් පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ දරුවගේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවද කියලා. මම හිතන දුරකථනයේ තාමත් රැඳී සිටිනවා. අපිට දැනගන්න ඕනේ දැන් ඔබ යම්කිසි වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළ දරුවා පරීක්ෂා කරලා බැලුවද මේ තියෙන තත්ත්වය පිළිබඳව? ඔව් මේ කියන්නේ මට ආරෝපීටෙක් කරා. දැන් මෙයා කිසිම ඇක්සල් ප්‍රශ්නයක් නැහැ කිව්වා. අවුරුද්දකින් අහපෝ ටෙස්ට් එකට එන්නත් කියලා කිව්වා. මෙයා හැම මාසෙම මාසෙම ක්ලිනික් ගේ යනවා. එහෙනම් කිව්ව කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වුණාට අර මෙයා hina වෙන්නේ කියන්නේ අපිත් එක්ක කිසිම ප්‍රතිචාරාත්මක විදියට hina වෙන්නේම නැති ඉඳ තමයි මට තියෙන ප්‍රශ්නේ. දැන් මම හිතන්නේ බලන් શબ્දවලට මේ ප්‍රතිචාර දක්වනවා. ඒ වුණාට අපි දිහා බලලා hina වෙන්නේ හැම කරන්නේ නැහැ ගන්න. ඔව් මම හිතන්නේ ඇස් ස්වභාව ඇස්වල ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වත්
එතනින්ම අපිට නවත්තන්න බෑ මොකද ස්නායු හා ආශ්‍රිත ප්‍රශ්න තියෙන්න පුළුවන් මම හිතන්නේ වැඩි දුරටත් අක්ෂි සම්බන්ධ වෛද්‍යවරයා හම්බ වෙලා උපදෙසක් ගත්තොත් හොඳයි සාමාන්‍ය කිව්වට ඊට අමතරව අපිට මොලේ හා ආශ්‍රිතව යම් කිසි දුර්වලතා තියෙන්න පුළුවන් දරුවාගේ පෙනීමට බාධා පැමිණෙන ඒක හන්ද මම හිතනවා ඔබ අක්ෂි වෛද්‍යවරයා හම්බ වෙලා නැවතත් මේ ගැන මතක් කරලා වැඩි දුරටත් පරීක්ෂණ වලට යොමුනොත් හොඳයි කියලා වෛද්‍යතුමනි සාමාන්‍ය දරුවෙක් බිහිවුණාට පස්සේ මේ ලෝකයට ආවට පස්සේ සාමාන්‍යයෙන් රෝහල තුලදී දරුවාව නැවත පරීක්ෂා කරන අවස්ථාවවලදී වෛද්‍යවරුන් යම්කිසි පොතක් පොත්පිංචක් දෙමාපියන්ට දෙනවා මේ මේ කාලෙට මේ මේ වෙනස්කම් වෙනවද කියන එක සටහන් කරන්න. මේක සටහන් කිරීම මොනතරම් දුරට වැදගත්ද? මොනතරම් දුරට ප්‍රයෝජනවත්ද? මම හිතන්නේ හරිම වැදගත් කාරණයක්. මොකද අපි දන්නවා අපි ඔබ කිව්වා ආකාරයට පොඩි පොතක් දෙනවා. මේ පොතේ තමයි මේ පොත තමයි ඇත්තටම මේ කැටලොග් එක පාවිච්චි කරන අපි දරුවාගේ අත්පොත. මේකේ එන්නත් දීම ලබා දීම කොයි කාර්යද සිද්ධ කරන්නේ ඒව දබා දීමුනට පස්සේ ඒව මාක් කරන ඒවා ඊට පස්සේ දරුවාට ආහාර ලබා දෙන්නේ දරුවාගේ සංවර්ධනය මොන මොන ආකාරයට මොන මොන කාලවලදී මේ දේවල් සිද්ධ වෙන්න ඕන කියන හරිම වැදගත් විදියට භාෂා දෙකකින් විස්තර කරලා තියෙනවා මේක අනිවාර්යයෙන්ම මාස්පතා මේ පොත බලලා මේ සම්පූර්ණ කිරීම සිද්ධ කර යුතුයි ගොඩක් වෙලාවට මේ දේ සිද්ධ වෙන්නේ ගමේ ක්ලිනික් එකේදී එම්.ඔ.එස්. ක්ලිනික් එකේදී එහෙම නැත්නම් පෞල් සෞඛ්‍ය නිලධාරිනි විසින් මේ දේවල් බොහොම පරිස්සමෙන් කරනවා. හොඳයි මම හිතනවා දැන් අපි කතා කරගෙන හිටියේ පෙරවතාවකදී මෞකිරි ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මම හිතනවා මෞකිරි ලබා දීම සම්බන්ධයෙන් කතා කරන කලින් මට කියන දුරකථනය කෙනෙක් ඉන්නවා කියලා. අයබෝන්. අයබෝන්. නම කියන්න කොමුලින්ම? මම නම මහේෂිකා. හරි. මොන වගේ ගැටලුවක්ද තිබෙන්නේ මහේෂිකා? බබාට දැන් මාස 5යි. මම කිරි බොන්නේම නැහැ විනාඩි 5යි කිරි බොන්නේ. මේ බර වැඩි වෙන්නේ නැහැ යාගේ. ඔව් මං හිතන්නේ අපි අපි කතා කරන්න හදු මාතෘකාවට සම්බන්ධ ප්‍රශ්න. ගොඩක් මවුරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවා විනාඩි 5ක් කිරි බොනවා නිදා ගන්න. විනාඩි 5ක් කිරි බොනවා නිදා ගන්නවා. මේක ඇත්තටම බර වැඩි වීමට නරක විදිහට බලපාන්න පුළුවන්. මෙතෙන්දි මතක් කරන්න කැමති වැදගත් කාරණයක් තමයි අපි දරුවාට කිරි ලබා දෙන්නේ කොහොමද? මොන අවස්ථාවේද මොන වෙලාවටද කිරි ලබා දෙන්නේ කියලා. මොකද ගොඩක් මව්වරුන් ගියතින් කරන වැරද්දක් තමයි කාලසටහනකට. එහෙම නැත්නම් ඔරලෝසුව බල බල පැය භාගින් භාගයට පැයෙන් පැයට දෙකින් දෙකට නිදා ගන්න දරුවා නැගිට්ටව නැගිට්ටව කිරි දීම. මේක කිසිසේත්ම නොකළ යුතු දෙයක්. හේතුව අපි දරුවෙකුට කිරි ලබා දිය යුත්තේ දරුවා බඩගිනි වෙලා කිරි හොයලා අඬන වෙලාවට. අපිට අවශ්‍ය වෙලාවට නෙවෙයි. එහෙම නැත්නම් ගෙදර වෙන කෙනෙක් කියන වෙලාවට නෙවෙයි. දරුවාට කිරි අවශ්‍ය වෙලාවටයි දෙන්න ඕන. එතකොට මේකට අපි කියනවා ඩිමාන්ඩ් ෆීඩින් කියලා. එයා කිරි හොයන වෙලාවට. මේක සමහර විට එක සැරයක් කිරි බීලා පැයකින් සිද්ධ වෙන්න පුළුවන්, දෙකකින් සිද්ධ වෙන්න පුළුවන්, තුනකින් සිද්ධ වෙන්න පුළුවන්. වැදගත් කාරණයක් තමයි නිදා ගන්න දරුවෙක් කොයි වෙලාවකවත් නැගිට්ටව නැගිට්ටව එයා කරදර කර කර පීරුවට දාලා කිරි දෙීමට උත්සාහ කරන්න හොඳ නැහැ. එහෙම කරන අවස්ථාවේදී මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. හේතුව දරුවට කිරි අවශ්‍ය නැති වෙලාවට අපි කිරි දුන්නොත් එයා අවදි වෙලා විනාඩියක් දෙකක් විනාඩි පහක් කිරි වල නිදා ගන්න පුළුවන්. මේකේදී වැදගත් කාරණේ තමයි මවකගේ පීරුව එන කිරිවල අපි දන්න කොටස් දෙකක් තියෙනවා. මුලින් එන කිරි සහ පස්සේ එන කිරි. මුලින් එන කිරිවල ගොඩක් වතුර ගතිය වැඩි. එතකොට විනාඩි පහක් කිරි උරල බොන දරුවෙක් විනාඩි පහක් බිව්වොත් අර පෝෂණයෙන් අඩු වතුර වැඩියෙන් තියෙන කිරි ටිකක් තමයි මෙයා බීලා නිදාගන්නේ. එතකොට එයාට හරි කොයි වෙලාවකවත් හරියට නියම මව කිරි කියන්නේ විනාඩි 10ක් 15ක් බිව්වට පස්සේ ඊට පස්සේ පීරුවේ නිෂ්පාදනයේ පීරුවෙන් ගලාගෙන එන කිරිවල ඝනත්වය වැඩි, තෙල් ගතිය වැඩි, උකු ගතිය වැඩි. මෙය බර වැඩි වීමට ඉතාමත්ම ප්‍රයෝජනවත් කාරණයක්. දැන් මේ වගේ නැගිට නැගිටව කිරි දෙන දරුවෙක්ට ගොඩක් වෙලාවට හම්බ වෙන අර ඉස්සරහින් එන කිරි ටික වතුර වැඩි කිරි ටික. එතකොට එයාගේ බර වැඩි වීමට ඒක ගොඩක් මේ අඩුවෙන් බලපාන නරක විදිහට බලපාන. ඉතින් මම මතක් කරන්න කැමති කාරණයක් තමයි ඉස්සෙල්ලා කියපු විදිහට දරුවාට කිරි අවශ්‍ය වෙලාවට ලබා දෙන්න විනාඩි 5ක් කිරි බීර බොනවනම් ඒක අසාමාන්‍යයි. දරුවෙක් සාමාන්‍ය විනාඩි 15ක් 20ක් එහෙම නැත්නම් පැය භාගයක් මවගේ පීරු දෙකෙන්ම මාරුයි මාරුවට කිරි බීම සිද්ධ කළ යුතුයි. හොඳයි මම හිතනවා තවත් කතා කරන්න කරුණු ගොඩක් තියෙනවා අපිට. විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් එනවා රැඳී සිටින්න වෙනද දැස්ස සමගින්. දැසන තුළ අපි කතා කරන මාතෘකාව ඔබේ දරුවා
අලුතෝපන් ඔබේ සිඟිත්තා පිළිබඳව කතා කරනකොට ආදරණීය මවක් විදිහට බොහෝ ගැටලු තිබෙන්නට තියෙන ඉඩකඩ වැඩි විශේෂයෙන්ම දැන් වෛද්‍යතුමාත් එක්ක කතා බහ කරද්දී එතුමා මට පවසපු දෙයක් තමයි විරාමය අතරතුරදී දරුවාගේ පෙකෙනි වැල සම්බන්ධයෙන් දැන් කුසේ සිටින දරුවෙක් පෝෂණ මාර්ගයේ ලෙස මව සමග ගනුදෙනු කරන්නේ ඔය පෙකිනි වැල සම්බන්ධ කරගෙන. එතකොට මේ ලෝකයේ බිහි වුණාට පස්සේ පෙකිනි වැල කපා දමනවා. නමුත් පොඩි කැලලක් ඉතුරු කරනවා. දැන් මේක ගෙදර ගියාට පස්සේ මම හිතනවා බොහොම බයක් ඇතිව තමයි මේ පරිස්සම් කරන්නේ. ඒකෝ මේකම සමහර විට දරුවාගේ අයහපත් තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. මොකද හේතුව සමහර විට ආසාදන තත්ත්වයක් නැති වෙලා පැසවලා මේක මිසි ගැටලුවක් ඇති කරනවා. මේකෙදි කොහොමද සැරිකලිමත් වෙන්න ඕන අම්මා කෙනෙක් විදිහට? වුරුවන් ඔබ හරියටම හරි මොකද අම්මලා ගෙදර ගියාට පස්සේ මේ පෙකිනි වැලේ අපි දන්න කොටසක් ප්ලාස්ටික් ක්ලිප් එකකින් වහලා කපලා දාලා කොටසක් සම්බන්ධ වෙලා තියෙන දරුවට. මවවරුන් හරිම බියයි මෙතන අල්ලන්න. හරිම ලොකු බයක් තියෙන මේ බබා දරුවා සෝදලා නාවන වෙලාවදී පවා මේ ස්ථානය පිරිසිදු කිරීමට ඇල්ලීමට ලොකු අකමැත්තක් තියෙන ප්‍රධානම හේතුව තමයි මෙතන අසාමාන්‍ය තැනක් මෙතන තුවාලයක් මෙතන රිදෙයි කියන ඒ නිසාම මෙතන පිරිසුදු වීමට පිරිසුදු කිරීමට තියෙන උනන්දුව එහෙම නැත්නම් පිරිසුදු කිරීම අඩු වෙන්න පුළුවන් මේ නිසාම මේ ස්ථානෙ ආසාදනයක් යන්න පුළුවන් මොකද අලුතුපන් දරුවෙක්ගේට විස බීජයක් යන්න පුළුවන් ආසාදනයක් යන්න පුළුවන් පහසුම තැන තමයි මේ පෙකිනි වැල කපා දාපු තැන මම හිතන්නේ ඔබට රූපසටහනේ බලන්න පුළුවන් මේ සාමාන්‍ය පෙකිනි වැලක් කිසිම ආකාරයක විස බීජයක් ගිහිල්ලා නැති සාමාන්‍ය දෙයක් ඔබට මේ රූපයෙන් දැනගන්න පේන්න පුළුවන් පෙකිනි වල සම්බන්ධ වෙච්ච තැන වටේට රතු පාට ගතියක් තියෙනවා මේ අසාමාන්‍ය තත්ත්වයක් මේ හරියට පිරිසුදු කෙරුම් නැති වුනාම මේ සිද්ධ වෙන්න පුළුවන් පිරිසුදු කිරීම දැන් ඔය රූපසටහනෙන් පේන්නේ ගොඩක්ම විස බීජ ගිහිල්ලා හමටත් ගිහිල්ලා ආසාදනය වෙලා විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් ලැබිය යුතු අනිවාර්යයෙන්ම ලැබිය යුතු අවස්ථාවක් මෙතෙන්ද මම මතක් කරන්න කැමතියි පෙකිනි වල පිරිසුදු කිරීමේදී දරුවා නාවන සෝදන හැම වෙලාවෙම සබන් දාලා ඒ ස්ථානේ හොදන්න සබන් දාලා හොදලා පිරිසිදු රෙදි කෑල්ලකින් තෙතමාත්තු කරලා තිබෙන හොඳටම ප්‍රමාණවත්. ඒ වගේ වෙලාවක දරුවට වේදනාවක් ඇතිල දරුවා අඬන්නට උත්සාහ කරන්නේ නැද්ද? නෑ අපි දන්නවා දරුවෙක් අපි ඇල්ලුවත් අඬනවා. මොකද අල්ලනවා කියන එකත් එයාට හුරු පුරුදු දෙයක් නෙමෙයි. ගර්භාෂය ඇතුළේ ඉඳලා ආපු දරුවෙක් අපි අල්ලනකොටත් අඬනවා. එයා නාවන සෝදන පිහදාන හැම වෙලාවෙම ඒකට අකමැත්තක් දක්වලා අඬන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. පෙකිනි වල සම්බන්ධ වෙච්ච ස්ථානේ ඇල්ලීමේදී විශේෂයෙන් ඇඬීමක් සිද්ධ වෙන්නේ නැමේ වේදනාව ගෙන දෙන තැනක් නෙමෙයි අතරම. මම මතක් කරන්න කැමති මෙතන වතු සබන් සහ වතුර පාවිච්චි කරලා නිතර හොදන නාවන හැම වෙලාවටම සෝදලා පිරිසුදුව වියලිව තියා ගැනීම වැදගත්. මෙම ස්ථානයේ ලෝකුත් දේවල් ගල්වන්න උත්සාහ කරන වෙලාවල් තියෙනවා විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ එහෙම නැත්නම් අපි සාමාන්‍ය පාවිච්චි කරන සර්ජිකල් ස්ප්‍රේ සමහරට ඕඩිකලෝන් මේ දේවල් අනුමත නැහැ. මේ දේවල් කිසිම දෙයක් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. අපි දකින්නවා සමහර අවස්ථාවලදී ඔය පැකෙන වෙලා පුච්චන අවස්ථාව විවිධ දේවල් පාවිච්චි කළා. ඔව් එහෙම 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 අවස්ථාවක් තියෙනවා රුවන්. අපි දන්නවා පෙකිනි වල දවස් 5ක් යනකොට මේ සම්බන්ධ වෙච්ච කොටස දරුවාගෙන් ගැලවිලා යනවා. ගැලවිලා ගියාට පස්සේ එතන තුවාලයක් වගේ දෙයක් ඉතුරු වෙනවා. නමුත් මේ දෙත් මම නැවතත් කියන්න කැමති රිදෙන තැනක් නෙවෙයි. මේ දෙත් සබන් දාලා හොදලා තෙතමාත්තු කරලා වියලිව තබා ගැනීම ඉතාමත්ම වැදගත්. කිසිම දෙයක් ඒම ස්ථානයේ ආලේපනය කරන්න නැතුව. සමහර වෙලාවට පෙකිනි වල සම්බන්ධ වෙච්ච තැන සුව වීමේදී මස් දැල්ලක් වෙන දෙයක් ඉතුරු වෙන වෙලාවක් තියෙනවා. එහෙම අවස්ථාවදී ඒක අපි පුච්චනවා කියන ඇත්තටම මේ කොෆා සල්ෆේට් කියන රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන ප්‍රතිකාර කරලා මේ මස් දැල්ල දියකර හැරීමක් කරනවා. ඒ ඇරෙන්න පෙකිනි වලට කිසිම සම්බන්ධ වෙච්ච තැනට කිසිම ආකාරයක ප්‍රතිකාරයක් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ස්ථානේ සබන් දාලා හොදලා පිරිසුදුව වියලිව තියා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. වෛද්‍යතුමනි දැන් දරුවෙක් මේ ලෝකයට බිහි වුණාට පස්සේ මව කුස තුල ඉන්න දරුවෙකුට වඩා බාහිර පරිසරයට දරුවා ආවට පස්සේ සමහර විට දරුවාගේ සමාශිත විවිධ ගැටලු ඇති වෙන්නට පුළුවන් ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම සමහර විට විවිධ ආසාදන තත්ත්වයන් නිසා සමහර විට විවිධ කුෂ්ඨ රෝගයන් වගේ දේවල් අපි දකිනවා. මේ වගේ අවස්ථාවකදී මවක් විදිහට කොයි විදිහටද සැලකිලිමත් වෙන්න ඕන? මම හිතන්නේ අපි දැනගන්න ඕන වැදගත් කාරණයක් තමයි අලුතුපන් දරුවෙක්ගේ හැමේ ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය අවස්ථා මොනවාද කියලා. අපිට රූප සටහනේ පෙන්වන්න පුළුවන් සමහර වෙලාවට රතුපාට බිබිලි කුඩා රතුපාට බිබිලි දරුවාගේ හැමේ ඇති වෙනවා. ඒ රතුපාට බිබිලි බොහොම පුංචි ආකාරයට ඔබට මේ රූප සටහනේ බලන්න පුළුවන්. මේකේ ඇත්තන මට කතා කරන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔබට බලා ගන්න පුළුවන් පොඩි රතුපාට බිබිලි තියෙනවා. මේ බිබිලි සමහර විට අබෑටයක් හා සාමාන්‍ය ප්‍රමාණය බිබිලක් වටේට රතුපාටත් සමග අපි ඔකට කියන එරිතීමා ටොක්සිකම් කියන තත්ත්වයක සාමාන්‍ය තත්ත්වයක්.
ඒ වගේම ඔබට බලා ගන්න පුළුවන් මේ දරුවාගේ පිටේ නිල් පාට එහෙම නැත්නම් කළු පාට හුරු ලප තියෙනවා මේකත් ගොඩක් වෙලාවට මවුහුරුන් කලබල වෙන කාරණයක් මේ තත්ත්වයත් ස්වාභාවික තත්ත්වයක් මේක උපන් ලපයක්වත් එහෙම නැත්නම් රෝගී තත්ත්වයක්වත් නෙමෙයි සමහර විට දරුවාගේ වයස අවුරුද්දක් එකමාරක් යනකොට නැති වෙලා යන තත්ත්වයක් මේක ස්වාභාවික තත්ත්වයක් ඒකම සමහර වෙලාවට දරුවාගේ මූණ ආශ්‍රිතව නාසය සහ නලල ආශ්‍රිතව සුදු පාට බිබිලේන අවස්ථාව තියෙනවා මේ දේවලුත් මේ රූප සටහේ බලා ගන්න පුළුවන් මේකත් සාමාන්‍ය තත්ත්වයක් මේ කලබල වීතු දෙයක් නෙමෙයි ඒක ගැටලුව තියෙන දැන් මේ වගේ දෙයක් දැක්ක ගමන් අපේ ආදරණීය අම්මලා ගොඩක් කලබල වෙනවා මේකට අවශ්‍ය කරන ප්‍රතිකාර මොනවද කියලා හොයාගෙන සමහර විට වැඩිහිටියන්ගෙන් අහලා ඒ අය දෙන උපදේශ අනුක්‍රියාත්මක කරලා තීන තත්ත්වය උග්‍ර කරගන්න අවස්ථාවල් දකින්න මොකද්ද දෙන උපදේශය අවසන් වශයෙන් ඔබ හරියටම හරිරුවන් මං හිතන්නේ මේ වගේ දේවල් ගැන මවුරුන් දැනුවත්ු නැති වුණා මේ පින්තූරයක් බලලත් සමහර වෙලාවට මේක තේරුම් ගන්න බැරි නා මේ වගේ දේවල් වලට gederadi අත්බෙහෙත් කරන්න යන එක තමයි මං හිතන්නේ භයානකම දේ. මොකද නොයෙකුත් දේවල් ආලේප කිරීමෙන් ප්‍රශ්නේ උග්‍ර කරගන්න පුළුවන්. සාමාන්‍ය තත්වයක් වෙන රෝගී තත්වයක් නොවන දෙයකට අපි අනවශ්‍ය විදියට ප්‍රතිකාර කරන්න පුළුවන්. මං හිතන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ට පෙන්නලා මේක රෝගයක්ද නැද්ද කියලා निराකරණය කරගන්න එක මං හිතන්නේ වැදගත්. අපි gederadi ප්‍රතිකාර කරන්න නැතුව. ඔය තුමනේ දැන් අර ගොඩක් වෙලාවට පුංචි දරුවෙක්ගේ අලුතෝපන් දරුවෙක්ගේ හැම බොහොම සංවේදී. එතකොට මේ සංවේදී සමට අවශ්‍ය කරන දේවල් ඒ නිසි ලෙස සිදු කළ යුතු. එහෙම නැතුනොත් තමයි ගැටලුව ඇති වෙන්නේ. ඔව් මං හිතන්නේ පිරිසුදු තබා ගැනීම ඉතාමත්ම වැදගත් අපි කලින් රූපසහනාට පෙන්වුවට වඩා වෙනත් ආකාරයක සමහර වෙලාවට හැමේ බිබිලි කහපාට සැරව පිරිච්ච බිබිලි ඇති වෙන අවස්ථා තියෙනවා ඒවා ටිකක් ප්‍රමාණයෙන් විශාලයි මේ වගේ අවස්ථාවකදී අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ලබා දිය යුතුයි තවත් වැදගත් කාරණයක් තමයි මවුරුන් සැලකිලිමත් වෙන දරුවා මුත්‍රා කරාට පස්සේ නැපි එකේ සමහර වෙලාවට තැඹිලි පාට පොඩි මාක් එකක් වගේ තියෙන අවස්ථා මේකත් සාමාන්‍ය තත්ත්වයක් අපිට රූප සටහන පෙන්වන්න පුළුවන් මේකත් මේ මුත්‍රාත් එක්ක පිට වෙන ස්පටිකයක් නිසා ඇති වෙන තත්ත්වයක් මෙය ගැන කලබල වෙන්න අවශ්‍ය දෙයක් නෙවෙයි මේ වගේ අවස්ථාවකදී දැන් කොච්චර කාලයක් මේක දකින්න හැකියාවක් තිබුණා දරු තුපන දරුවෙක් ඔව් සතියක් දෙකක් වගේ තිබිලා නැති වෙලා යන දෙයක් වගේ ඒ වගේම ගැහණු දරුවෙක්ගේ මම මතක් කරන්න කැමතියි විශේෂයෙන්ම මවුරුන් කලබල වෙන තවත් කාරණයක් ගැහණු දරුවෙක් ඉපදෙලා මේ ලෝකෙට ඉපදෙලා දවසක් දෙකක් යනකොට සමහර විට योनि मार्गे सुलुवशें ले गलीम सिद्धवेन पुल मेक महाशुद्ध्य हा संबंध कारण नपी हत बलागन पुल संहरट रुदिरे पोडाख्यान अभी रूपसठाने पर पुलवांग मे तत्व सामान्य दया मे तत्व सामान्य दयाद दवासद्याख्यान भूम सुलुवशें रुदिरे वहनिया योनि मार्गे सिद्धवेन पुल मेघ खलबलवेन्वश्यक्यवे ඔය මගේ තන දැන් අද දවසේ අපි කතා කරපු කාරණා ගොඩාක් දුරට අලුත උපන් දරුවෙක් පිළිබඳව දෙමාපියන් විදිහට විශේෂයෙන් අම්මා කෙනෙක් විදිහට සැලකිලිමත් වෙන්න ඕනේ කොයි විදිහේ කාරණාද කියන එක තමයි කතා බහ කරේ. ඒ කතා කරපු කාරණා ගොඩක් ඔබට වැදගත් වෙන්නට ඇති කියන විශ්වාසය අපට තියෙනවා. දැන් අද දවසේ මේ කාරණා කතා කරන්නට අපිට ලැබිලා තියෙන කාලය අවසන් වුණාට තවත් කරුණු ගොඩාක් ඉතිරි වෙලා තියෙනවා. බොහොමයක් කරුණු ඉතිරි වුණා. ලැබිච්ච කාලය අනුව අපි කතා කරපු කරුණු පිළිබඳව සතුටු වෙනවා. නමුත් ඉදිරි දවසක තව දුරටත් මේ පිළිබඳව සවිස්තරාත්මකව කතා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තු ඔබට දෙමින් වෛද්‍යතුමාට සමු දෙනවා අයිබුවන් කියලා බොහොම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉදිරි දවසකත් හැම වෙලාවෙම කතා කරමු. කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් එනවා. ඔබට ආරාධනා කරනවා රැඳී සිටින්න විඳින උදැස සමගින්. අයිබුවන් සුබ දසනක් ඔබ දැන් එකතු වෙන්නේ සුරුපි විශේෂාංගයත් එක්කයි අපි හැමදාමත් වගේ මේ විශේෂාංගයේ ඔස්සේ සූදානමින් ඉන්න ඔබේ ජීවිතයට හැඩකාර බවක් සුන්දර බවක් එකතු කරන්නට හොඳයි අපි දන්නානේ දැන් ජීවිතේ අපි හිතාගන්න බැරි විදිහට මේ දවස්වල ඉක්මනින් දින සති ගණන් පහු වෙලා යනවා ගෙවෙනවා මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ පැහැදිලිව අපිට දකින්න පුළුවන් වෙන්නේ මොකද්ද ටිකෙන් ටික අපි වයසට යනවා කියන කාරණේ පිළිබඳවනේ හොඳයි මේ කොහොම වුණත් අපි ටිකෙන් ටික වයසට යනකොට අපි අහලා තියෙන දෙයක් තමයි ටිකක් අපි වයසට යනවත් එක්ක තරබාරු වෙනවා
හොඳයි එහෙම නැත්නම් තරුණියක් ගත්තාම විවාහ වුණාට පස්සේ පොඩ්ඩක් තරබාරු වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි මවක් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම අපිට පැහැදිලිව දකින්න දෙයක් තමයි ඇය ඇත්තටම මේ තරබාරුකම කියන දේ වැළඳ ගන්නවා. ඒ වගේම මේ තරබාරුකම නිසා දුක් වේදනා හිතේ පොඩි තැවුලකින් පසු වෙනවා. මෙන්න මේ කියන කාරණයන් නිසා කාන්තා ඔබට ඔබේ ශරීරයේ හැඩයක් මතු කර ගන්නට පුළුවන් හොඳ නිෂ්පාදනයක් ගැන කියන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඒ තමයි ශුවස්ලිම්. ශුවස්ලිම් ගැන කතා බහ කරන්නට වෙන්ද වගේම සුපුරුදු විදියටම අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එක්සත් රාජධානියේ සුදුසුකම් ලද ලතින් ඇමරිකානු නර්තන හා ව්‍යායාම අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් කේ කොළඹගේ මහත්මයා. අයබෝවන් සුබෝදෑසනක්. සුබෝදෑසනක් නිපුණි. හොඳයි. ඒත් සමගින් කවදාකවත් අපිත් එක්ක මේ වෙනකන් නම් මෑ එකතු වෙලා තිබිලා නැහැ. ඇයි අලුතෙන්ම තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. විශේෂත්වයක් තියෙනවා. මොකද ශුවස්ලිම් භාවිතා කරලා ඇගේ ශරීරය ඇත්තර මේ කියන්නා වූ වෙනස මේ හැඩය ඇති කරගත්ත ආදරණීය මවක් තමයි අපිත් එක්ක අද දවසේදී එක්තු වෙන්නේ. ඇය නමින් නිමන්ති ජයසේකර මහත්මිය. ආයුබෝවන් සුබෝදෑසන. ආයුබෝවන් නිපුණි. හොඳයි. දැන් අපි හැමදාම ශුවස්ලිම් පිළිබඳව බොහොමත්ම විශ්වාසයෙන් කතා බහ කරනවා. ඔබ අදටත් හෙටත් ඉදිරියටත් මේ ගැන විශ්වාසයෙන් කතා කරනවා. ඇයි ඇත්තටම වෛද්‍යතුමනි මෙතරම් විශ්වාසයෙන් ඔබ මේ ගැන කතා බහ කරන්නට පෙළඹුණේ? ඔව් නිපුණි, මේ ගැන මෙච්චර විශ්වාසයෙන් කතා කරන්න හේතුව වෙන කිසිම දෙයක් නෙමෙයි ශුවස්ලිම් වලින් තියෙන ප්‍රතිඵල. නිපුණි, ඒතරින් එහාට ගියම අනිත් දේ තමයි නිපුණි මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වෙච්ච කෙනෙක්. ඒ වගේම මම අසනීපුණාම රජයේ ස්පිතාලයට ගිහලා තමයි බෙහෙත් අරන් මම සනීපුණේ. ඉතින් මට යුතුයකමක් තියෙනවා මේ සමාජයෙන් යම්සි මෙහෙවරක් කරන්න. ඉතින් නිපුණි අපි අපේ යම්කි දක්ෂතාවයක් හින්දා සමාජයේ ඉහළ මට්ටමකට ඇවිත් තිනවා. ඉතින් අපිට මේක තමයි අවස්ථාව සමාජයෙන් යමක් කරන්න. ඉතින් මං මගේ යුතුයකමක් විදිහට මේ මගේ ආදරණීය මවුරුන්ට ගෘහණියන්ට ඒගොල්ලෝ ගොඩාක් මුහුණ පාන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ අධික තරබාරුව. ඒ තරබාරුව හින්දා ඒගොල්ලෝ නොයෙකුත් වැඩ රෝගවලට දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, හෘද ආබාධ, හන්දිපත් රුධිර වගේ ගොඩාක් ලෙඩවලින් ඒක දුක් විඳිනවා මේ මහත හින්දා. ඉතින් ඒගොල්ලන්ට අපේ ආදරණීය මවුරුන්ට හෙට දවසට යම්කිසි කෙනෙක් යම්කිසි වීරයෙක් යම් කිසි පෞරුෂත්වය තියෙන පුද්ගලයෙක් බිහි කරන්න ඉන්න අපේ අම්මලව කෙට්ටු කරන්න නිරෝගී කරන්න ඒ අතුලින් යහපත් සමාජයක් ගොඩනගන්න මගෙන් දායකත්වයක් විදිහට තමයි මම මේ සුවස්ලිම් ගැන ඔබට හඳුන්වා දෙන්නේ. එතකොට මේක විශ්වාසවන්ත භාවය ගැන කතා කරොත් එහෙම පළවෙනියෙන්ම සුවස්ලිම් කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් අපේ ලංකාවට එන අනගි නිෂ්පාදනයක්. අපි ඒ ගැන වැඩි කතා නොකරත් අපි මේක සංගතක ගැන කතා කරොත් එහෙම මේ සුවස්ලිම් කැප්සියුල් එකේ තියෙන්නේ සුදු බෝංචියට සාරය. ඒ කියන්නේ ආදරණීය ගෘහණින් ඔබ දන්නවා අපේ ලංකාවේ තියෙනවානේ බෝන්චියට ලංකාවේ කිඩ්නි බීන් ಜಾති තියෙනවා. නමුත් ලංකාවේ නැති జాතියක් යුරෝපයේ වැවෙන జాතියක් තියෙනවා සුදු පාට බෝන්චියට. මේ සුදු පාට බෝන්චියට කිඩ්නි බීන් වගේම තමයි එකම වෙනසකට තියෙන්නේ මේක සුදුම සුදු පාටයි කිරි පාටයි. මම අනිත් දවස් එනකොට ඔබට මේකේ සාම්පල් එකක් අරගෙන ඉන්නම් බලන්න. ඉතින් මේ මේකේ හැකියාවක් තියෙනවා අපි ගන්න ආහාරවල තියෙන අනවශ්‍ය දේවල් ශරීරයට උරානුගෙන ශරීරයෙන් බැහැර කරන්න ඒ තුලින් ශරීරය කෙට්ටු කරලා ඔබට සිහින් ලස්සන නිරෝගී සිරුරක් ලබා දෙන්න. ඉතින් ඒ සුදු බෝංචියට සාරය ගැන ප්‍රතිඵල දන්න හින්දා යුරෝපීය ජාතිය ගොඩාක් මේක පාවිච්චි කරනවා. ඉතින් ඇලිස් ලංකා සමාගමන ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ සමාගම මේ ප්‍රොඩක්ට් එක ලංකාවට ඉම්පෝට් කරලා බෙදාහිනවා ලංකාව පුරා. ඉතින් මගෙන් සමාජයට නිදුකමක් විදිහට මම හැමදාම උදෑසන ඇවිල්ලා මේ වගේ කතා කරනවා. ඉතින් ප්‍රතිඵල ගැන කතා කරනකොට නිපුණි ඔබ සඳහන් කරා දැන් අපිත් එක්ක අද සම්බන්ධ වෙලා නිමන්ති සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් නිමන්ති කියලා කියන්නේ කලින් කුඩා කාලේ ඉතමත් ලස්සන්ට හිටපු කෙනෙක්. නමුත් වෛද්‍යතුමනි අපි නිමන්තිකේ මේ වෙනස ගැන කතා බහ කරමු. ඊට කලින් අපි මේ කියන්නේ ප්‍රේක්ෂකයන්ුත් කැමති ඇතිනේ මේ ශුවස්ලිම් භාවිතා කරලා ඇත්තටම ජීවිතේට ඒ හැඩය ඒ වෙනස ඇති කරගන්නට ශරීරයේ වෙනසක් දකින්නට. ඒ නිසාවෙන් අපි දුරකථන අංක මතක් කරමු. දුරකථන අංක තමයි 071 039 77 33 077 66 66 474 ඒ වගේම 077 66 66 474
කියන දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන් ඔවුන් සමග සම්බන්ධ වෙන්නටත් ඒ වගේම ලිපිණය මතක් කරන්නම් ඇලරිස් ලංකා පුද්ගලිකම සමාගම අංක 9-3 හොරණපාර කැස්බෑව පිළියන්දල තමයි ඔවුන්ගේ ලිපිණය වෙන්නේ. හොඳයි එහෙනම් ශ්‍රවස්ලිම් නිෂ්පාදනය ගැන අපිට තවත් බොහෝ දේ කතා බහ කරන්නට තියෙනවා. ඊට කලින් අපි කෙටි විරාමයකට යමු වෙනවා. කෙටි විරාමෙන් අනතුරුව නැවතත් එකතු වෙමු. විරාමෙන් අනතුරුව ඔබේ ජීවිතයට හැඩයක් එකතු කරන ශ්‍රවස්ලිම් ගැන කතා බහ කරන්න තමයි අපි මේ සූදානම් ඉන්නේ. හොඳයි වෛද්‍යතුමනි අපි දැන් නිමන්ති ගැන පොඩ්ඩක් අහලා දැනගමු නේද? නිමන්ති මොනවද කරන්නේ කොහෙද ඉන්නේ සහ ශ්‍රවස්ලිම් භාවිතා කරන්න ඇයි පෙළඹුණේ සහ එතනින් ඔබට ඇති වුණ වෙනස ගැන කතා කරමු නිමන්ති පොඩ්ඩක්. ඔව් නිපුනි මම ගෘහණියක්. මට අවුරුදු 6ක බබෙක් ඉන්නවා. ඉතින් ඇත්තටම ඩොක්ටර් කිව්වා වගේ බබා ලැබෙන කලින් මටත් ලස්සන සිහින් සිරුරක් තිබුණා. නමුත් බබා ලැබුණට පස්සේ මම නොහිතපු විදිහට කිලෝ 15ක් විතර මගේ ශාරීරික බර වැඩි වුණා. ඉතින් මමත් ගොඩාක් ඒ ගැන පසුතැවිලා පීඩණයෙන් තමයි හිටියේ ඇත්තටම. මොකද ඒ දවසලදී මම කරේ අවුරුදු 6ක් තිස්සේ මේ සිද්ධ වෙච්ච දේවල් පුළුවන් තරම් ඉතින් කරන්නේ කැමරා බරමණින් උපකරණ කණ්ණාඩියව මගහරිනවා. ඇත්තටම ඒ තරම් ડિප්‍රෙස් වෙනවා. මොකද ඇත්තටම නිපුණි මේක දන්නේ මේ තත්ත්වෙ ඉන්න කෙනෙක් තමයි. දැන් ඕන කෙනෙක් ඉතින් කියන්නේ ඉතින් කෙට්ටු වෙන්න ඕනේ නැහැ ඔච්චර ඇයි ඔහොමයි කියලා ඉතින් කියද්දි නමුත් අපි දන්නවා අපි මේක විඳවද්දී මේකේ මොකද අපිට දැනෙන මානසික පීඩනය කියන එක. මොකද අපි අසන්තෝෂයෙන් ඉන්නකොට අපිට ඉතින් අපේ පවුලේ අනිත් අයත් ඒකට බලපානවනේ. ඉතින් ඒ කොහොම හරි එහෙම ඉඳනකොට තමයි මට මෙතුමා හම්බුනේ. මෙතුමා මට කිව්වා ඉතින් නිමන්තිව බය වෙන්න එපා කෙට්ටු වෙන්න පුළුවන් එහෙම කියලා. පස්සේ මෙතුමා ඇත්තටම මම පොඩි බාධා කිරීමක් මම කරන්නන්න පුනේ. මම ලෑස්ති කරන් ආවා සමන් නිමගේ දන්නව ඇති. නිමන්ති මහත ඉන්න කාලේ තිබ්බ ෆොටෝ එකකුයි ඊට පස්සේ කෙට්ටුනහම ගත්ත ෆොටෝ එකක් අපි ලෑස්ති කරන් ආවා. ඒක ස්ලිම් භාවිතා කරාට පස්සේ පස්සේ ඔව්. ඉතින් මං පාලක මැදිරින් ඉල්ලා සිටින ඒ චාරූපේ දක්වන්න කියලා මේ තියෙන්නේ නිමන්ති මුලින්ම කිලෝ 78ක් බර තිබුණා මේ දුවත් එක්ක ඉන්න ඡායාරූපේ ගොඩාක් මහතයි. ඊට පස්සේ ෂුවස්ලිම් පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ කිලෝ 68කට අඩු වුණා පහුගිය කාලේ වෙනකොට. දැන් නිමන්ති මේ වෙනකොට මාසයක් ගත වුණා 68 ඉඳලා තව කිලෝ 3ක් අඩු කරගෙන දැන් 65යි නිමන්තිගේ බර. BMI බොඩි මාස් ඉන්ඩෙක්ස් කියන ඒ මට්ටමෙත් ඉන්නවා. තව මම පොඩි දෙයක් කියන්නත් කැමතියි. ඉදිරියේදී නිමන්ති මට ඒගොල්ලෝ පුද්ගලිකව කිව්ව කාරණාවක් ඒගොල්ලෝ පෞලි කට්ටියත් එක්ක ගතුවෙලා නිමන්තිට ඉදිරියේදී හොඳ අවස්ථාවක් රැකිය අවස්ථාවකුත් ලැබෙන්න තියෙනවා කියලා නිමන්ති මට කිව්වා. නමුත් අපි ඒ ගැන දැම්මම නෙමෙයි ඉදිරියේදී කියමු නේද නිමන්ති? හොඳයි. වෛද්‍යතුමනි අතරම නිමන්තිට වගේම මවකට මෙවැනි සිහින් සිරුරක් ඇයි ඒ වැදගත් වෙන්නේ? ඒ සිහින් සිරුරේ තියෙන වටිනාකම ඇයට දැනෙන්නට පටන් ගන්නෙ කොහොමද? මම හිතන්නේ ඔබ බොහොම මවරුන් එක්ක එහෙම නැත්නම් තරුණ තරුණියන් එක්ක ගනුදෙනු කරන නිසා ඔබ නාතන අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරන නිසා මම හිතන්නේ මෙන්න මේ කියන ගැටලු මොනවද කියන කාරණේ පිළිබඳ හොඳින් අවබෝධයක් ඇති. නිපුණි මං මේ ප්‍රශ්නෙට මෙහෙම අවතීර්ණ වෙන්නම්කෝ. දැන් නිපුණිගේ පවුල ගත්තාම අයියලා දෙන්නෙක් ඉන්නවා ව්‍යාපාරිකයෝ. අක්කා කෙනෙක් ඉන්නවා බොහොම සාර්ථක ජීවිතයක් ගත කරන. ඔබ ඉන්නවා නිලියක් විදිහට ඉතාමත් සමාජයේ ඉදිරියට එනවා. ඉතින් සාර්ථක පවුලක්නේ. ඔය පවුලේ සාර්ථකත්වයේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා අහුවොත් ඔබ මොකද්ද මට දෙන්න උත්තරේ? අම්මා. වෙන කවුරුත් නෙමෙයි අම්මා. ඉතින් නිපුණි අපේ පවුල ගහක් නම් මහ විශාල ගහක් නම් ගහේ ගෙඩි තියෙනවා. මල් තියෙනවා කොළ තියෙනවා අතු තියෙනවා මුල් තියෙනවා නමුත් මුදුන් මුල තමයි අම්මා. මුදුන් මුල නැත්තම් අපේ පවුලට පැවැත්මක් නැහැ. ඉතින් මේ මුදුන් මුල සාර්ථකව ඒක ආරක්ෂා කරගන්න නම් තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න නම් නිරෝගීව ඉන්න ඕනේ. ඒ නිරෝගීකම තියෙන්නේ තමාගේ ඇඟේ තියෙන සිහින් භාවයේ මත. ඉතින් ඒ හේතුන් තමයි ආදරණීය ගෘහණියනි ආදරණීය මව්වරුනි අපි ඔබට කියන්නේ ලස්සන සිහින් සිරුරක් හදාගන්න. ඒක තමයි නිරෝගීකමේ ප්‍රතිමූර්තිය. නිරෝගීකමේ මූලිකම දේ. ඒ නිරෝගීකම තුළින් ඔබත් ඔබගේ පවුලත් ඔබට ඉතාමත් ලස්සනට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තිබුණේ. හිතන්නකෝ දැන් අපේ අම්මා කෙනෙක් ඉන්නවා මහත කෙනෙක්. ඉන් දරුවව වඩාගෙන යනවා පන්සලට හරි පල්ලියට හරි කෝවිලට හරි. ඒ ගිහිල්ලා පඩි පෙළත් නැගලා දරුවව බිමින් තියලා අයියෝ මට නම් දැන් මහන්සිය කියාගෙනනේ. ඊට අමතරව අපි පාරේ යනවා. යනකොට පාරේ වලක් තියෙනවා.
ඔබ කල්පනා කරනවා දැන් මගේ මේ ප්‍රමාණයත් එක්ක මම මේකෙන් පන කකුල කඩා ගන්නට වඩා හොඳයි දුරපාරෙන් යන එක කියලා ඔබ එහෙම කරලා නැද්ද එහෙම නැත්නම් ගෙදරදී ගෙදර අල්මාරියුඩ තියෙන බඩුවක් ගන්න ගියාම ඔබ කල්පනා කරනවා මම පුටු උඩ නැග්ගොත් එම් පුටු කඩාගෙන වැටෙනවා නිකම් බොරුවට කොන්ද කඩාගෙන වඩා හොඳයි මේක නොකර ඉන්නවා කියලා ඉතින් ආදරණීය මව්වරුනි මේ තත්ත්වය ඇති වෙන්න ඔබ සමාජයෙන් කොන් වෙනවා ඔබ සමාජයෙන් කොන් වෙන කෙනෙක් නම් ඔබ කොහොමද ඔබගේ පුතාට දුවට හොඳ පෞෂ්‍යද ලබා දෙන්නේ ඔබ කොහොමද හෙට දවසේ ඔහුව වීරෙක් බවට පත් කරන්නේ ඉතින් ආදරණීය මව්වරුනි ලස්සනට ඉන්න විතරක් නෙමෙයි තමාගේ පෞරුෂත්වය තමාගේ නිරෝගීකම තමාගේ පෞලේ ප්‍රගමණය හැම දෙයකටම තමාගේ මේ සෙහෙනසිරුර බලපානවා නිපුණි හොඳයි නිවන්ති දැන් ඔබට කොච්චර කාලයක් මේක භාවිතා කරන්නට සිද්ධ වුණාද සහ නිසි ප්‍රතිඵල ලබා ගන්න කොච්චර කාලයක් භාවිතා කරද කියන කාරණේ ගැන සඳහන් කරන ගම දැන් සාමාන්‍යයෙන් මේ අපි තෘප්තිමත් භාවයක් ලබන්නට ඕනේනේ යම් කිසි නිෂ්පාදනයක් භාවිතා කරන්න පුළුවන් නමුත් අර සැටිස්ෆැක්ෂන් එක කියන දේ අපිට ලැබෙන්නේ නැහැ බොහෝ නිෂ්පාදන තුලින් ඔබ කොහොමද තෘප්තිමත් වෙන්නේ ශුවස්ලිම් හරහා ඔයාටම හරි නිපුණි මොකද මට මෙතුමා මේ සම්බන්ධයෙන් කතා කරද්දි හැමෝටම දැනෙන විදිහේ සැකයක් මටත් ඇතුණා මොකද ඔය කියන හැම වර්ගයේම බෙහෙත් වර්ග කැප්සියුල්ස් ටී හැම දෙෙම මම පාවිච්චි කරපු කෙනෙක් අත්දැකීමෙම මම දන්නවා ඉතින් මොකද ඒකෙන් උනේ රැපිඩ්ලි මගේ කිලෝ එකක් දෙකක් අඩු වෙනවා ආයි වැඩි වෙනවා ඔය වගේ දෙයක් තමයි සිද්ධ වුනේ ඉතින් දැන් මෙතුමා මට ශිවස්ලිම් හඳුන්වලා දෙදී මට මුලින්ම මෙතුමා කාරණා තුනක් කිව්වා නිකුණි එකක් තමයි නිවැරදි විදිහට ව්‍යායාම කරන්න ඕනේ අනිත් එක නිවැරදි ආහාර ගැනීම ඒක ගොඩාක් වැදගත් ඊට පස්සේ තුන්වෙනි එක තමයි ශිවස්ලිම් පාවිච්චි කරන එක ඉතින් මෙතුමා මට පළවෙනි මාසේ මගේ ආහාර රටාව වෙනස් කරලා මට නිවැරදි ආහාර ලබා ගන්න කියලා ඒ කියන්නේ ඩයටින් කියලා කියන්නේ ඇත්තටම කෑම නොකා ඉන්නව නෙවෙයි නිකුණි හරි කෑම ගන්න එක ඊට පස්සේ මාසයක් විතර මම ව්‍යායාම යෙදුණා මෙතුමත් එක්ක ඊට පස්සේ දෙවනි මාසේ ඉඳන් මම ශුවස්ලිම් පාවිච්චි කරන්න පටන් ගත්තා ඉතින් සතියක් දෙකක් පාවිච්චි කරනකොට ඉතින් මට ඇත්තටම මට හිතෙනවා දැන් කෝ තාම නෑ අඩුනේ නෑ ඔහොම කියලා ඊට පස්සේ ඉතින් මම මෙතුමාට ඉතින් කෝල් කර කර කියනවා සර් තාම අඩුන්නේ ඊට පස්සේ මෙතුමා කෝ නෑ නිමන්තිවා බය වෙන්න එපා ඔය දිගට මේක පාවිච්චි කරන්න කියලා පස්සේ මාසයක් විතර යන්න යද්දි දැන් මට තේරුණා දැන් ඇඳුම් ලූස් වෙලා දැන් මම බලද්දිත් දැන් කෙට්ටු වෙලා කියලා දැන් මට ඒක තේරෙන්න ගත්තා ඊට පස්සේ ඔහොම තව සතියක් විතර යද්දි මගේ යාළුවෝ මගේ ගෙදර කට්ටිය දකින්න අය හැමෝම දැන් ඔය කෙට්ටු වෙලා ඔහොම කියන්න පටන් ගත්තා ඒගොල්ලන්ට ඇත්තටම නොටිස් වුණා සති පහක් හයක් වගේ විතර යනකොට ඊට පස්සේ ඉතින් මටත් ඇත්තටම මේක ලොකු मोटिवेशन मम नवत्ता दिगड़ पावच करा बस इतनी अत्र लोकन सकदेन मट गुडाक सत्ट කලින් තිබුණ මානසික කීරිය තමයි ශ්‍රස්ලිම් හරහා ඔබ තෘප්තිමත් වුනේ. හොඳයි. වෛද්‍යතුමනි දැන් නිමන්ති වගේම මං හිතන්නේ නර්බන ප්‍රේක්ෂක ඔබට එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට අවශ්‍ය ඇති මේ කොහොමද පාවිච්චි කරන්නේ? නිමිත මාත්‍රාවන් ගන්නක් තියෙනවා. අපි ඒ ගැන සඳහන් කරනකම මං ඔබට ශ්‍රස්ලිම් පිළිබඳව වැඩි විස්තරයක් කියන්න තියෙනවා නම් අපි ඒකත් මතක් කරමු. නිකුණි ශ්‍රස්ලිම් පාවිච්චි කරන දිගන කිව්වොත් එහෙම අපි ප්‍රකෘති වල ඉන්න ප්‍රධාන ආහාර වල තුනක් ගන්න උදේ, දවල් සහ රාත්‍රියේ මතක ඇතුව මේ ප්‍රධාන ආහාර වේල් 3ට විනාඩි 15කට කලින් මේ කැප්සූල් එකක් බොන්න ඕනේ. කෑමට පස්සේ නෙමෙයි හොඳට අහගන්න හොඳට මතක තියාගන්න වරද්ද ගන්න එපා. කෑමට විනාඩි 15කට කලින් මේ කැප්සූල් එකක් බොන්න ඕනේ. සෑම ප්‍රධාන ආහාර වේල් 3ටම කලින් මේක ගන්න ඕනේ නෝරදව ගන්න ඕනේ. එහෙම ඔබ එක දිගට ගන්නකොට පළවෙනි මාසවල තු ඔබට අනිවාර්යෙන් ප්‍රතිඵලයක් තියෙනවා. එහෙම ප්‍රතිඵලයක් ඔබට තිබුණ නැත්නම් හරි එහෙම නැත්නම් ඔබට ප්‍රතිඵල ගැන සැහැීමකට පත් වෙන්නේ නැත්නම් හරි ඔබ අනිවාර්යෙන් අපිට දුරකථන ඇමතුමක් දෙන්න. එතකොට මොකද සමහරට ඔබගේ ඇඟේ නොයෙකුත් සංකූලතා තියෙන්න පුළුවන්. ඒ සංකූලතා හින්දා ඔබට ප්‍රතිඵල අඩු වෙනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඒකටත් ඔබට උත්තරයක් දෙන්න ලෑස්ති. ඔබ අපිට දුරකථන ඇමතුමක් දීම තමයි කළ යුත්තේ. හොඳයි. එහෙමනම් ඒ දුරකථන ඇමතුම ඔබට ලබා දෙන්නට මම නැවතත් මතක් කරන්නම් දුරකථන අංක 071 03 977 33 077 77 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
සුබෝදාසනක් ආයිබෝන් කියලා නැවත වතාවක් වින්දනේ උදෑසන සඳා දවසට හැම කෙනෙක්ම ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. අපි හැම කෙනෙක්ම කැමතින ජීවිතේ සතුටින් සුන්දරව ලස්සනට ගත කරන්න. ජීවිතේ ලස්සන සුන්දරත්වයක් නැත්නම් අපිට ජීවිතයක් නැහැ වගේ. නමුත් ජීවිතේ සුන්දර වෙන්නට නම් අපේ හිතේ සුන්දර දේවල් ඇති වෙන්න ඕනේ. අපේ හිතේ සුන්දර දේවල් ඇති වෙන නම් අපි සුන්දර දේවල් දකින්න ඕනේ. ඉතින් ඒ නිසාවෙන්මයි බොහොම සුන්දර කෙනෙක් එක්ක බොහොම වින්දනීය විදිහට මේ විශේෂාංගය අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. ඒ නිසා එකතු වෙන්න මේ විශේෂාංගය මම නොවේ මම. කලාශේත්‍රය තුළ අපි බොහොම පුංචි කාලේදී ආය වඳුර ගන්නවා ගායනයට නිවේදනයට රංගනයට මේ හැම දෙයකටම දක්ෂතාවය ඇසතුයි ඒ වගේම බොහොම සුූපිනියක් විදිහට අපි පුංචි කාලේ ඉඳලම ආය වඳුර ගන්නවා තරුණ වයසේදී අපි ගොඩක් ඈගෙන කතා බහ කරනවා ඉතින් ඒ නිසාවෙන්මයි මේ සුන්දර යුවතියව අපි කැඳවාගත්තේ අද දවසේදී මම නෙවෙයි මම විශේෂාංගයට ඇය නතාෂා පෙරේරා ආයිබෝන් නතාෂා ආයිබෝන් නතාෂා දැන් මම නෙවෙයි මම විශේෂාංගයේදී අපි බලාපොරොත්තු වෙනවා එක එක විෂයන් ඔස්සේ ගොඩනගුණු ප්‍රශ්න කිහිපයක් අහන්න. ඉතින් වැඩි පෞද්ගලික ජීවිතය තුරතුරුවත් කලා ශාස්ත්‍රය පිළිබඳවත් අපි අද දවසේදී වැඩි කතා බහ කරන්නේ නැහැ. නමුත් ඒ අධ්‍යක්ෂින් තුලින් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හැබැයි ප්‍රශ්න වලට යන්නට කලින් මට හිතුණා අද දවසේදී මේ විශේෂාංගයේදී මේ කාල වේලාවේදී ඔබේ ඔය ලස්සන අති සුන්දර ඔය රූපය චිත්‍රයට නගනව දක්ෂ චිත්‍ර නිර්මාණ ශිල්පිනියක්. අපිත් එක්ක එකතු වෙනවා. අපි ආයවත් ආයිබෝන් කියලා පිළිගන්නවා ශාමේන් වෝක ආයිබෝන්. ඔව් එමුනම් ඔයා වැඩ කටයුතු කරගෙන යන්න මට කියන්නකෝ අපි ප්‍රශ්න වලට යන කන්න නැතෂ කොහොමද ජීවිතේ ගත වෙන්නේ මේ දවස්වල මේ දවස්වල කිතින් සුට්ටක් නෙමෙයි සෑහෙන කාර්යබහුලයි මොකද මගේ අවසාන කියන්නේ දැන් මම නීතිවේදී උපාධිය අවසන් කරලා ගිය අවුරුද්ද අවසන් කරේ අවුරුද්දක් වෙනවා ඊට පස්සේ නීතිඥවරියක් විදියට දිවුරුම් දෙන කලින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග තියෙනවා අපි කවුරුත් දන්න විදියට ඇටර්නි ඇට් ලෝ කියන්නේ ඉතින් ඇටර්නිස් වලට මේ දවස්වල වැඩ කටයුතු කරන වසර දෙකක් අවසන් දැන් අවසාන වසර ඒ කියන්නේ ෆයිනල්ස් තියෙනවා තව සති කිහිපයකින් ඉතින් ඒ වට ඉතින් ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ මේ දවස්වල ගොඩක් කාර්යබහුල නිසා අධ්‍යාපන කටයුතුත් එක්ක මේ නීති ප්‍රවේශයත් එක්ක ළඟදිම දවසක නොබෝ දිනකින් අපිට මේ සුන්දර යුවතියව අපි අඳුරගන්නවා ගායනයෙන් ඒ වගේම නිවේදනයෙන් රංගනයෙන් අඳුරගත්තට අපිට නොබෝ දිනකම නීතිඥවරියක් විදිහට සමාජ සේවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔබගේ අනිවාර්යෙන්ම මම හිතනවා ඒ කියන්නේ මම නම් පෞද්ගලිකව මගේ පූර්ණ කාලීනව කරන දෙයක් නෙමෙයි කලාව මම හිතන දේ ඉතින් මම වෘත්තියක් විදිහට තෝරගෙන තියෙන මගේ අධ්‍යාපනය මම වසර 4ක කාලයක් ඉතින් ගොඩක් මහන්සියෙන් කැපවීම තරුණ වයසේ ඉන්නේ ආදරය ගැන ඇත්තටම කතා බහ කළ යුතු වයසක් ආදරය කළ යුතු වයසක් කියලා මම විශ්වාස කරනවා. නීතිඥවරියක් විදිහට උනත් කමක් නැහැ. ඒ ශේස්ත්‍රයෙන් වෘත්තිමය පැත්තෙන් ඒ වගේම ගායන ශේස්ත්‍රයෙන් ඔය ඕන පැත්තකින් කලාව පැත්තෙන් ඔයාට යෝජනාත් එනවා ඇති. මම හිතන්නේ ගණන් කරලා බැරි තරමට. මොකද ඇය ඉතාමත්ම සුන්දර යුවතියක් නිසා. අපිට කියන්න පළවෙනි ප්‍රශ්නේ විදිහට මම අහනවා ආදරය කරලා විවාහ වෙන එකද විවාහ වෙලා ආදරය කරන එකද නැත්නම් කැමති? ඔය ඇත්තටම මගෙන් ප්‍රශ්න අහන නිසා මම මේ මට සාපේක්ෂව දෙයක් කියන්න කැමතියි මොකද ඔය ප්‍රශ්නට උත්තරේ එකකින් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන මොකද හැමදේම සාපේක්ෂ නිසා ඉතින් මම හිතන්නේ මෙහෙමයි ඒක මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ ඒක ඒ කෙනා මත තමයි අනිවාර්යෙන්ම ඒක ඩිපෙන්ඩ් වෙන්නේ මොකද සමහර විට අපි කොයිතරම් ආදරය කරපු පුද්ගලයෙක් වුණත් කොයිතරම් ආදරය කරන පුද්ගලයෙක් වුණත් මම හිතන්නේ මුළු ජීවිත කාලෙදිම සමහර අවස්ථාවන් වලදී ඒ පුද්ගලයා කවුද කියලා අපිට හරියට අඳුරගන්න බැරි වෙනවා නේ. ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්තට ගත්තත් ඒ කියන්නේ දැන් අපි හිතමු යෝජිත විවාහයක් අර arrange marriage එහෙමත් නැත්නම් proposal එකක් කියලා. එතකොට අපි parties දෙකම දන්නේ නැහැ කවුද කියලා දන්නේ නැහැ. නමුත් ටික කාලයක් විවාහ යෝජනාවක්. ඉතින් අපි ඒ දෙගොල්ලම කවුද කියලා දන්නේ නැහැ. කාලයක් චුට්ටක් ආශ්‍රය කරලා ගැලපෙනවද කියලා බලලා විශේෂයෙන්ම අද කාලේ ඉතින් ගොඩක් ගැලපෙනවද කියලා බලන්නේ විශේෂයෙන්ම පවුල් පසුබිම. ඊට පස්සේ අධ්‍යාපන සුදුසුකම් වෘත්තිය. ඔය දේවල් ඉතින් ගලපන්නේ නේ. ඉතින් ඒ ගැලපීම් නොගැලපීම් අතරින්
අපි ඉතින් විවාහයකට යනවා. ඊට පස්සේ තමයි ඉතින් කාලයත් එක්ක දෙදෙනාගේ නොගැලපීම් කියන දේවල් දකින්න ලැබෙන්නේ. ඕනම කෙනෙක් ඕනම දෙන්නෙක්ගේ ඕනම අය කෙනෙක්ගේ නොගැලපීම් තියෙනවා. නමුත් මං හිතන්නේ ඒක තවත් ඉස්මතු වෙනවා කාලයත් එක්ක ඒ දෙන්න එකට ජීවත් වෙනකොට. ඉතින් මම හිතන්නේ ඇත්තටම जीवित तीरने अम्मे कौरत मेक दिता अम्मा कनेक् निसा अपिट वडा औरदु गानक जीविते देखपु आया अद्दकीम तीयनाय इति मम हितान्ने तमांगे दरुवाट यहापट वेनवानां एक मुलिम हितन केनत सह हो ताता हो अम्म इति मम मंग पाउद्गले मगे प्रश्न हापु निसा मंग हितान्ने ओ अत्तटम आदरे करल विवाह उनात योजित विवाह उना ए केना कौद केला तमांट गैलप गैलपेनम केना कौद केला समहरीट एक लैबेन्ने दैवे अनु दैवे अनु तवत काले वेला वतिन मम नवे मम विशेषांगिन ताम पलेन प्रश्न है मम केमती देन ओय प्रश्नटम पोड्डक संबंध करला हन्ने देन नताशा केमती मोन वगे केनेकुटद कियान्ने मोन शेस्त्रे केनेकुटद देन अम्मला तातला केमती केनेकुटद तमा नताशा केमती वेनवा किव गोडक वेलावट ओ समहर विट मगे कैमेट अम्मी अकमेतना मुकद मम वैरदी तीरने गन्ना के लिए समहर विट हितने सा क्षेत्र मुना उना मुन क्षेत्र उना हुद आया तीन पुला नारक आया तीन पुला थिंग एक टापी रखी आना बया समहर के आम कला क्षेत्र के ने कैक विवाह में ना हिमदत रंगने शिल्पी एक हो गायने पैतट इन के ने कैक मम विवाह में ना मगे हिम लोकनीति अकना एक बुन वूर्ति अकरात हुद තියෙන කෙනා කවදත් කොතනදිත් හොඳයි. හොඳ කියලා මොනවාද මේ නතාෂා බලන්නේ? ඒ කියන්නේ මගේ හිතේ නතාෂාට හම්බ වෙන කෙනා නතාෂාට හම්බ වෙන කවදාහරි ඒ සහකරුගෙන් නතාෂා මොනවාද බලාපොරොත්තු වෙන්නේ? මොනවාද කැමති? එයාගේ මොනවාද කැමති ගුණාංග විදිහට මොනවාද ඉස්සෙල්ලම බලන්නේ මොනවාද? ඉස්සෙල්ලම ඉතින් ඇත්තටම දෙන්නෙක් එකට ජීවත් වෙනවා කියන්නේ අපි දැන් අපි ශ්‍රී ලාංකිකයන් අපේ සංස්කෘතිය සදාචාරය අනුව අපි විවාහයක් කියලා කියන්නේ ජීවිතේ එක්වරක් පමණක් ගන්න ඉතම බැරෑරුම් ඩිසිෂන් එකක් තීරණයක් නේ ජීවිතයත් එක්කම බැඳිලා තියෙන. ඉතින් මං හිතනවා දෙදෙනා මතේ තියෙන අවබෝධය සහ ඒ තේරුම් ගැනීම තමයි මුලින්ම වැදගත් වෙන්නේ කියලා. ඒ කියන්නේ මොන වෘත්තිය කරත් මොන වෘත්තියක හිටියත් මේ වෘත්තිය හෝ පෞල් පසමෙව හෝ තමන් ඉන්න දේ නෙමෙයි වැදගත් වෙන්නේ ඒ අවබෝධය මත තමයි හැමදේම. අවබෝධය මත තමයි හැමදේම තීරණය වෙන්නේ. ඒක තමයි නතාෂා හිතන්නේ නේද? දැන් කවදා හරි දවසක නතාෂාට කිව්වොත් මේ කලාවෙන් අයින් වෙන්න කියලා දැන් කැමති කෙනෙක් ඔන්න ලැබෙනවා දෙමෝපියත් කැමති ඒ ආශිර්වාද යටතේ විවාහ දිවෙර පත් වෙනවා. ඊට පස්සේ කෙනෙක් කිව්වොත් ඔහු ටික කාලයක් යනකොට කිව්වොත් මේ දේ වලින් අයින් වෙන්න ඔයා ගොඩක් කාර්යබහුලයි එහෙම කියලා ඒ වගේ තීරණයක් ගන්නවා නසාෂා පැහැදිලි ඉන්නවද? ඔව් ඇත්තටම ඒක තමයි එයාගේ ඒ එහෙම කියන්නත් මොකක් හරි හේතුවක් තියනවා නේ. මම මුලින්ම බලනවා හේතුව මොකක්ද කියලා. දැන් අකි හේතුව කිව්වා. ඔයා කාර්යබහුලයි. එතකොට පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ. අපිටම සමහර විට දරුවන් ඉන්නකොට දරුවන්ව නිග්ලෙක්ට් වෙනවා. එතකොට මේ මහත්යත් වැඩට යනවා නෝනත් ගෙදර නැති ඔය වගේ ප්‍රශ්න තියනවා නේ. එතකොට ඉතින් ඒවැනි අවස්ථාවක මං හිතන්නේ අපි දෙන්නම කැපකිරීම කරන්න අවශ්‍යයි. ඒක මොන කවුද කරන්න කියනවට වඩා මං හිතන්නේ සහ කාන්තාවක් අතේ මං හිතනවා ඒක තියනවා වැඩි කියලා. මොකද කාන්තාවකට ඒ වගේ කීම තියනවා සහ දෙවියන් කාන්තාව මවලා තියෙන්නේ ඒ හේතුව නිසා. හරි. ගොඩක් සීරියස් විදිහට අපේ උත්තරේ අපිට ලැබුණා. දැන් සමහර වෙලාවලට මේ ජීවිතේ ජීවත් වෙනකොට හිතෙන්නේ නැද්ද නතාෂා මේ දේවල් වෙනස් වුණොත් හොඳයි මේ දේවල් අනේ මට වෙනස් කරන්න පුළුවන් නම් කියලා. ඒ නිසා ඔන්න අපි ඔයාලට අවස්ථාවක් දෙනවා. ලෝකයේ තියෙන යම් දෙයක් වෙනස් කරන්න. ඔයාට හිතනවා නම් මොන හරි වෙනස් වෙන්න ඕනේ කියලා මොනවද වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ලෝකයේ තියෙනද මගේ ජීවිතේ සම්බන්ධ? ලෝකයේ තියෙනවා. ඔව් ඇත්තටම මේ අපි ඉස්සරහ දැනුයි අපිට සංසන්දනය කරන්න බෑ හැමදේම වෙනස්. තාක්ෂණය අතින් ගත්තත් වටපිටාව ගත්තත් හැමදේම වෙනස්. නමුත් මං හිතනවා මනුෂ්‍යත්වය කියන දේ වෙනස් විය යුතු නැහැ කියලා. ඒ කියන්නේ මිනිස්සෙක්ම තමයි තවත් මිනිසෙක්ට උදව් කරන්න ඕනේ. කියන්නේ මනුෂ්‍යත්වය කියන්නේ ඒ දේ. නමුත් අපිට දැන් කෙමෙන් හැමතැනම දකින්න තියෙන්නේ ඒ මනුෂ්‍යත්වය කියන ඒ ගුණාංගෙන් මිනිස්සු ඈත් වෙනවා කියන එක. ගිලිහිලා යනවා. ගිලිහිලා යනවා කියන එක. ඉතින් මං හිතන්නේ මට ලෝකේ වෙනස් කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා නම් ඒ තමයි හැමෝටම
මනුෂ්‍යත්වය කියන දේ ලබා දෙනවා කියන එක. දැන් මේ ලෝකෙදී ලෝකෙ වෙනස් කරන්න ඕනේ දේනේ. නත්තාෂා පෙරේඩාගේ ජීවිතේ මොන හරි වෙනස් කර වෙනස්කමක් කරන්න කියලා අපි අවස්ථාවක් දුන්නොත් අද මේ මම නෙමෙයි මම විශේෂාංගි නත්තාෂා පෙරේඩා මොනවාද වගේ දෙයක්ද වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ? මගේ ජීවිතයට සම්බන්ධ. මම මෙච්චර කල් මට ලැබිලා තියෙන හැම දෙයකින්ම මම හැමදාමත් සෑහීමකට පත් වෙන කෙනෙක්. සහ මම ඕනම දෙයක් ලබා ගන්න ඕන නම් ඒකට කැපවීමේ මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඉතින් මට එහෙම අර පසුතැවීම කියලා දේවල් නැහැ. ගොඩක් අඩුයි. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්නට උත්තරේ කොහොමද දෙන්නේ? මොන වගේ දෙයක්ද නටාෂා වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි දකින්න ඔයාගේ මේ කොණ්ඩේ හැමනම් ඔයා නිතරම නිතරම වෙනස් කරනවා. ආ ඔව්. ආ ඒ වගේ එකක්ද? ඒ වගේ නෙමෙයි ආධ්‍යාත්මික පැත්තෙන් හරි කමක් නැහැ මොන වගේ දෙයක්ද ජීවිතයේ අවස්ථාවක් දුන්නොත් වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගතිගුණ හැමදේම නතාෂා හිතන්නේ නතාෂාගේ දැන් ඉවසීම දක්ෂතාවය කලමනාකරණය මේ හැමදේම ඔබතුල තියෙනවා කියලානේ. ආ ඔව් ගතිගුණ පැත්තෙන් ගත්තොත් ඔව් සමහර විට ටිකක් තරහ යනවා වැඩි මෙහෙමයි තරහ යනවා කියලා කියන්නේ මං හිතන්නේ ගොඩක් සංවේදී පුද්ගලයන්ට තමයි තරහ යන්නේ සංවේදී කෙනෙක් තමයි නටාෂා කියන්නේ ඔව් පොඩ්ඩක් සංවේදීකමෙන් ඈත් වෙනවා නම් හොඳයි සංවේදීකමෙන් ඈත් වෙනවා නම් හොඳයි කියලා හිතනවා හරි දැන් නටාෂා ඔයා දිහා බැලුවොත් අනිවාර්යෙන්ම මම දන්න ඕනම කෙනෙක් දෙසරයක් බලනවාමයි මම නම් එහෙම දෙයක් දන්නේ නැහැ මම හිතන්නේ නෑ හිතන්නේ නෑ නෙමෙයි මේක ඇත්ත කතාවක් නේ දැන් ඔයා හරිම ලස්සන කෙනෙක් නේ ඔයා අපි දෙන්නම හරි දෙන්නම කියලා නෑ අපි හැම කෙනෙක්ටම ලස්සනක් තියෙනවා නේ නටාෂා නමුත් ඒක අපි කොයි විදිහටද පාවිච්චි කරන්නේ අපේ තියෙන ලස්සන සමහර වෙලාවට එයක් ගත ගුණ ලස්සන වෙන්න පුළුවන් සමහර බාහිරින් ලස්සන වෙන්න පුළුවන් සමහර රූපලාවන්‍යයෙන් තුලින් ලස්සන වෙන්න පුළුවන් දැන් මේ කියන කාරණාත් ඔක්කොම ඔළුවේ තියාගෙන අපිට කියන්නකෝ කාන්තාවගේ සුන්දරත්වය වැඩි කර ගති උත්තේ කොහොමද කියලා මං හිතනවා ඔයා හොඳ කෙනෙක්ගේ ප්‍රශ්නට උත්තරයක් ගන්න. ඔව් අකිතර ඉස්සලා කිව්වා වගේම ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒ කියන්නේ එකේනාගෙන් කෙනාගෙන් කෙනාට එක වෙනස් වෙනවා. ඉතින් මුලින්ම දැන් ලස්සන කියන දේ දැන් අපි මේ ලෝකෙට ඉපදෙනකොට අපි අරගෙන එන දෙයක් තියෙනවා. අපේ සුන්දරත්වය හෝ අවලස්සන හෝ ලස්සන කියන දේ ඒ අපි හෝ දකින කෙනා මත තීරණය වෙන දෙයක්. නමුත් මම හිතන්නේ මුල්ම දේ ලස්සනට ඉන්න අර සමහරු කියනවා හිතේ තියෙන දේ මූණෙන් පේනවා කියලා. ඒකට හේතුව තමන්ගේ හිත ලස්සන නම් කිසි කෙනෙක්ට වෛරයක් ක්‍රෝධයක් නැතුව ඊර්ෂ්‍යාවක් මේවා නැතුව ඉන්නවා නම් ඒක ඇත්තට මූණෙන් පේනවා. මම ඒක දැකලා තියෙනවා. ඒකට හේතුව දැන් සමහරු ගොඩක් සතුටින් ඉන්නකොට ඒක මූණෙන් පේනවා. නේ? ඒ කියන්නේ සතුට මූණෙන් පේනවා. ඉතින් ඒ වගේ ලස්සන කියන්නේ එහෙම මම මේ කියන්නේ ඊට වඩා පොඩ ගැඹුරු දෙයක්. නමුත් එතනින් එහාට ඔය ලස්සන කියලා කියන්නේ අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. කියන්නේ රූපලාවන්‍ය කටයුතු කරන්න, සමහරවිට ලස්සන තන්දින්න, විලාසිතාවන් කරන්න. මම නම් විශේෂයෙන්ම මගේ කොණ්ඩෙට තමයි දැන් මේ කලර් එක තමයි අලුතින්ම දාලා තියෙන්නේ. මීට වඩා බ්ලොන්ඩ් කලර් එකක් තිබුණා දැන් ඉස්සරහට. ඔව් ඉස්සරහට මොන වගේ පාටක් ඒද දන්නේ නැහැ. ඉතින් ඒ වගේ දැන් ඒ විලාසිතාව පැත්ත ගත්තොත් දැන් ඔය හැමදේම කරන්නේ බාහිරින් ලස්සන වෙන්නනේ. බාහිරින් ලස්සන වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔව් ඇත්තටම ඒ කියන්නේ අර මං ඉස්සෙල්ලත් කිව්වා වගේ අභ්‍යන්තරයේ ලස්සන නම් ඒක මූණෙන් පේනවා ඒක බාහිරින් පේනවා සමහර විට ප්‍රශ්න තියෙනකොට එමත් නැත්නම් අපිට පවුලෙන් හෝ වේවා අපි රැකියා කරන ස්ථානයෙන් හෝ වේවා ප්‍රශ්න තියෙනකොට අර කියනවනේ අනේ මම පුර ඇදිලා ගිහලා මොකද්ද එහෙම අර මූණෙන් පේනවා ඉතින් ඒ වගේම තමයි සතුටින් ඉන්නකොට තමයි ලස්සන වෙන්නේ අනිවාර්යයෙන්ම සතුටින් ඉන්නකොට ලස්සන වෙනවා ඉතින් ඊට අමතරව මම හිතන්නේ දැන් කලා ක්ෂේත්‍රයේ අක්කී මම අපි ඉන්නවා වගේම කලා ක්ෂේත්‍රයේ නොවන එදිනෙදා සාමාන්‍ය රැකියාවට යන සමන දැන් අපිව බලාගෙන ඉන්න අයත් මේ වෙනකොට දැන් හැමෝම ලස්සන වෙන්න ලස්සනට අඳින්න පළඳින්න මම හිතන්නේ දැන් ඉස්සරට වර දැන් පාරේ ගියත් ගොඩාක් ලස්සන දේවල් අපි දකිනා නේ ඉතින් මම හිතන්නේ කාන්තා පක්ෂය විතරක් නෙමෙයි ලස්සනට ඉන්න කැමති හරි දැන් ඔය බාහිර ගැනනේ කතා කරේ එතකොට දැන් කාන්තා වගේ සුන්දරත්වය වැඩි කරගන්න අපි ආධ්‍යාත්මික පැත්ත වර්ධනය කරගන්න අවශ්‍ය නේද අපි ඒ පැත්තත් පැහැදිලි කරමු ඔව් ඇත්තටම ඒ කියන්නේ අපි දැන් මම විශේෂම දැන් මම අර ඉස්සලත් කිව්වා වගේම අපි දැන් ඔයා නටාෂා ඇත්තටම ලස්සනයි පුංචි බාධා කිරීමක් කරනවා ඒ ලස්සන අපි ඇත්තටම දකින්න දැන් නටාෂා ඕන කෙනෙක් එක දැක්කොත් හොඳ ලස්සනට හිනා වෙනවා කතා බහ කරනවා මේ සමාජය තුළ අනිත් මිනිස්සුන්ට ගරු කිරීමක් තියෙන මේ හැම දෙයක්මත් එක්ක තමයි අපිට කතා දෙකක් නෑ එකපාරෙම කියන්න පුළුවන් ඇත්තටම නටාෂා ලස්සන යුවතියක් කියලා නමුත් ඔය විදිහට සමාජය තුළ හලට හසිරෙන්නේ නැත්නම් කතා බහ කරන්නේ නැත්නම් අඳින පණ දෙන විදිහ අපිට ප්‍රියමනාප නැත්නම් ඒ කොච්චර ලස්සන තිබ්බත් වැඩක් නෑ කියලා හිතෙන්න අනිවාර්යෙන් මේක තමයි කියන්නේ දැන්
लसन सुंदर ये देवा अन्य तम देवा हरिम तवकालिक देवा मम दाने अभी कौरुद दाने अभी च किसीम तनक गरा बह अभी हेमदा मेहमी समहार भी च अभी अद मेतने गेदरयानकोट या अभी जीवित तरम अविश्चिताय ना थिंक यगे मुतम लसन यगे मुतम हेमदे आम ई थिंक मम बौद्ध मम हेमदा एक विश्वास करण जीवित हेमदेम अनित्याय किया थिंक नमुत् अभी करण अवश्य दे एवेला विधि करला अभी तो पुलवाम पमनी उदावा का अवश्य के नेक्ट करला थिंक हर सारल जीवात्ना एक वेदगाने इतने हाट गे पास अरे क्यूवा कोई तरह लसन तीबड़ा आगे हद लसन इत मे दिखम इकट यवश्य दिल तम मम हितने हाथी यार आखि क्यू दे मैं पोडा किया तीन मे मम दाने ऐ मट कि චුට්ටක ආඩම්බරයි කියලා මම නම් ආඩම්බර නැහැ මොකද මම දන්නේ හොඳින්ම දන්නා නෑ ගොඩාක් ලස්සන වුණාම ටිකක් අය කට්ටිය බය වෙනවා ටිකක් ළඟට ගිහිල්ලා කතා කරන්න මම හිතන්නේ ඒ ඔස්සේ සමහරවිට නටාෂර කියනවා දන්නේ නටාෂ ආඩම්බරයි කියලා නේ සමහර විට මම හරිම කැමතියි මට ඇවිල්ලා කතා කරනවාට සමහර වෙලාවට ෆොටෝස් ගන්නවා සමහර වෙලාවට කතා කරනවා ඉතින් ඒ වගේ මම කියන්නේ අද බලාගෙන ඉන්නවනම මාව දැක්කොත් ඇවිල්ලා කතා කරන්න මොකද මම දන්නේ නෑනේ මාව අඳුරගෙනද ආලා මාව අඳුරගෙන ඉන්නවද නැද්ද කියලා මමවත් දන්නේ නෑනේ සමහර විට අඳුරගත්තත් ඇවිල්ලා කතා කරනවා රටක් හඳුනනවා ඔබ මම නෙවෙයි මම විශේෂාංගයෙන් අපිට තවත් ප්‍රශ්න කිහිපයක් ඉදිරියලා තියෙනවා බොහොම සුන්දර විදිහට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන් වෙයි නටාෂාගෙන් මේ ප්‍රශ්න වලට ඇදෙන පිළිතුරු ඔස්සේ ඉතින් එකතු වෙලා ඉන්න විඳිනේ උදැසන මම නෙවෙයි මම විශේෂාංගයත් එක්ක සූදානම් වෙන්නේ පුංචි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනුතර නැවතත් එකතු වෙමු මම නෙවෙයි මම විශේෂාංගයත් එක්ක වතාවක් වින්දනේ උදෑසන සඳා දවසේ මම නෙවෙයි මම විශේෂාංගයට ඔබ ගොඩක් ආදරෙන් එකතු කරගන්න මොකද බොහොම සුන්දර යුවතියක් ජනප්‍රිය තරුවක් නටාෂා පෙරේරා තමයි අපේ මේ කතාබහත් එක්ක එකතු වෙලා ඉන්නේ නටාෂා දැන් අපේ සමාජ තුළ ගත්තහම අපේ මේ සංස්කෘතියත් එක්ක අපේ සමාජ තුළ හැදලා තියෙනවා කසාද බඳිනකොට පිරිමියා කාන්තාවට වඩා ටිකක් වැඩි මහල් වෙන්න ඕනේ කියලා ඉතින් ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන මේ ප්‍රශ්නට උත්තර දෙන්න දෙදෙනා අතර කසාද බඳින්න ඕනේ දෙදෙනෙක් අතර වයස් පරතරය උපරිමය සහ අවමය කොයි වගේ වෙන්නට අවශ්‍යද ඇත්තටම මේ සමීක්ෂණ වාර්තා මුකුත් නැතුව කියන්නේ ඒ කියන්නේ මෙහෙමයි සම වයසේ වීම දැන් අපි ගොඩක් දෙනා හිතන දෙයක් සම වයසේ වීම චුට්ටක් ප්‍රශ්නවලට සාධකයක් වෙනවා කියලා. ඒ කියන්නේ ඒක හැමමත් නෙමෙයි. නමුත් ඒකට හේතුවක් තියෙනවා. ඒක මෙහෙමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් කාන්තාවක් වුණාම ඒ කියන්නේ ගැහණු පාර්ශවය ජීවිතේ මුහුකුරා යනවා කියන්නේ ඒ කියන්නේ මචුව වෙනවා. පිරිමි පාර්ශවයට වඩා ඉක්මනින් වැඩි. මේ කාට ඒ කියන්නේ දරුවෝ හදනකොට එහෙමද? සහ දැන් කොහොමද පිරිමි පාර්ශවයට වඩා ගැහණු පාර්ශවය ඒ කියන්නේ ඒගොල්ලන්ට ශක්තිය තියෙනවා මම මේක වගකීමෙන් කියන්නේ ශක්තිය කියන්නේ ඒ කායික ශක්තිය එහෙම නෙමෙයි නමුත් මානසික ශක්තිය ඒ කියන්නේ ඒ විදිහට මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ මම ඒකයි කිව්වේ දෙවියන් කාන්තාව මවලා තියෙන එකයි දැන් අම්මා සහ මහ පොළවට තමයි මේ ලෝකේ වැඩිපුරම බර උහුලන්නේ කියන්නේ ඉතින් ඒකයි හේතුව ඒ කියන්නේ ඒ වගකීම් දරා ඒ කියන්නේ වගකීම් ගැනීමේ හැකියාව හරි පවුල ගෙනියනවා එතකොට රැකියාව කරලා මේ පවුලට කන්න දෙනවා දරුවන්ට කන්න දෙනවා මේ හැමදේම මේ හස්බන්ඩ් එහෙමත් නැත්නම් ස්වාමි පුරුෂයා අතින් කරනවා නමුත් මම කියන්නේ කාන්තාවකගේ ඕනම සාර්ථක පිරිමියෙක් පිටපස්ස සාර්ථක බිරිඳක් ඉන්නවා ඒ හා සමානවම සාර්ථක කාන්තාවක් ඉන්නවා කියන්නේ නිකන් නෙවෙයි නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඒ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මුහුකුරා යම් ඒ කියන්නේ වැඩි. ඒ නිසා සමහර අවස්ථාවන් වලදී ගැටුම් ඇති වෙනකොට කියන්නේ කාන්තාව තේරුම් ගන්න පිරිමියාට අමාරු වෙන අවස්ථාවන් තියෙනවා. අපි හිතමු උදාහරණයකට දෙන්නටම වයස 23යි. හරි. එතකොට දැන් වයස 23යි වුණාට සමහර විට කාන්තාව වයස 23ක් විදිහට හැසිරෙනකොට පිරිමි කෙනා වයස 20ක් හෝ 18ක් ඒ වගේ මානසික මට්ටමකින් හැසිරෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවන් වලදී කාන්තාවට වඩා වයසින් වැඩි වෙනකොට
පිරිමිකෙනා ඔහු මුහු කුරා ගිහිල්ලා නේදකට ඔහු වයස 28ක් හෝ 29ක් කියන්නේ කාන්තාවකගේ වයස 23ක් කියන ඒ මානසික මට්ටම් දෙකම සමානයි. ඉතින් ඒ නිසා තමයි කියන්නේ සම වයසේ වෙනකොට එක්ක ප්‍රශ්න වැඩි තේරුම් ගැනීම කියන දේවල් අඩුයි අවබෝධය අඩුයි කියන්නේ අනේ හේතුව නිසා. ඉතින් කාන්තාවක් පිරිමි කෙනෙක්ට වඩා ඉක්මනින් මුහුකුරා යෑම හේතු කරගෙන තමයි සම වයසේ විවාහ වීම ඒ තරම් සුදුසු නෑ කියන්නේ. නමුත් මේක මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන රටවල වල අපි දකිනවා ඕන තරම් ප්‍රසිද්ධ චරිත ලෝක ප්‍රසිද්ධ චරිත පවා මම හිතන්නේ වයස අවුරුදු 20 10 බාල ලාබාල අයව තින්ක අසාද වඳිනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. නමුත් ඉතින් ඒක එහෙමයි. එක එක කෙනාගෙන් එක එක කෙනා තමයි එක වෙනස් වෙන්නේ. නැවත වතාවක් මම කියනවා මේක මම දකින දේ. මම වගකීමෙන් කියන්නේ මම දකින දේ. මේක ඇත්ත දේ නෙවෙයි නේද? සමහර කෙනෙකුට මේ වයස් පරතරයක් තියෙනට ඕනේද? දෙන්නෙක් කසද බඳින දෙන්නෙක් අතර. මම හිතනවා වයස 6ත් 8ත්, ඒ කියන්නේ අවුරුදු 6ත් 8ක් වගේ පරතරයක් තිබුණොත් ඒක සාර්ථක වෙන්න පුළුවන් කියලා. නමුත් කොයිතරම් වයස පරතරයක් තිබුණත් මම අර ඉස්සෙල්ලා කියපු තැනටම තමයි එන්නේ. එක එක කෙනාගෙන් එක එක කෙනාට වෙනස් වෙනවා. දැන් කසාද බඳින්න වයස් පරතරයක් බලනවානේ ආදරය කරන්න. मम हितन विधेयट ओ एक हेतु मेहमय अभी සමහර අවස්ථාවන් වලදී දැන් පාසල් කාලයේ අපි කියනවනේ පාසල් කාලයේ ප්‍රේමයක් තිබුණා ඒක ජීවිතේ පළවෙනි ප්‍රථම ප්‍රේමය සමහර විට ඒක අමතක කරන්න අමාරුයි ඔව් ඔය වගේ කතන්දර කියනවා නමුත් මම හිතන්නේ ඉගෙනුමත් එක්ක ඒ කියන්නේ ඉගෙන ගන්න කාලේ ඊට පස්සේ අපි උසස් අධ්‍යාපනය කරලා ඔය වගේ දැන් අධ්‍යාපනය කරත් නොකරත් ජීවිතේ අත්දැකීම් වලින් සමහර විට දැන් මම මේ උපාධියක් කරලා ඉන්නවා ඉතින් මම දැන් තව ටික දවසකින් රැකියාවක් කරනවා නමුත් සමහර විට බලාගෙන ඉන්න ඔබේ අත්දැකීම් වලින් ඔබ මට වඩා ඉදිරියෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනයම නෙමෙයි කෙනෙක්ගේ බුද්ධිමය මට්ටම තීරණය කරන්නේ. හරි. නමුත් දැන් මෙතන මේ ප්‍රශ්නට උත්තරයක් විදියට ගත්තොත් මේ ආදරය කියන දේ නිසි වයසේදී තමයි සිද්ධ වෙන්න ඕනේ. එහෙම නොවන අවස්ථාවන් වලදී දෙපාර්ශ්වෙම විනාශ වෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉතින් ප්‍රවෘත්ති වලත් අපි දැකලා තියෙනවා හැමතැනම දැන් අද කාලේ ඒ වගේ බහුලයි. ඉතින් මම හිතන්නේ හරි වයස එනකන් ඒ වගේ ලොකු තීරණ වලට යෑම තරම් සුදුසු නෑ කියලා තමයි. දැන් ඔයා හිතන්නේ නටාෂා සාමාන්‍ය විවාහ වෙන්න කොයි අවුරුද්දේ වගේද හිතාගෙන ඉන්නේ? ඔව් ඇත්තටම මුලින්ම කියන්න ඕනේ මම දැන් මගේ වසර 4ක් මගේ අධ්‍යාපනය අවසන් කරලා තව මාස කිහිපයකින් හැමදේම අවසන් වෙනවා. ඊට පස්සේ මම රැකියාවක නිරත වෙනවා. ඊට පස්සේ මම ඒ කියන්නේ නීතිඥවරයෙක් විදියට කටයුතු කරනවා. ඉතින් මම හිතන්නේ මම මේක මගේ පෞද්ගලික දේ වෘත්තියක් හරියට මගේ රැකියාව හරියට කරලා යම් කිසි ස්ථාවරයකට ආවට පස්සේ තමයි විවාහය ගැන හිතන්නේ. දැන් වයිසින් කී කොච්චරක් විතර වැඩිමහල් කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් ඔය කිව්වා වගේ අවුරුදු 6ක් 8ක් වගේ. ඔව් ඒක වැඩිමහල් කෙනෙක්. ඒක හොඳ පරතරයක්. බලමු ඉතින් එහෙම. බලමු ඉතින්. දැන් ඇත්තටම නටාෂාත් එක්ක කතා බහ කරගෙන යනකොට දැන් ඕනෙම කෙනෙක් එක්ක අපි ප්‍රශ්නයක් ඇහුවත් අපි සමාජයේ ඕන කෙනෙක් එක්ක කතා බහ කළත් සමහරක් වෙලාවට උගත්කම කියන දේ සහ බුද්ධිය කියන දේ අපිට කෙනෙක්ගේ යම් තව දුරකට අපිට තේරුම් ගන්නට පුළුවන්. දැන් මේ අහන ප්‍රශ්න වුණත් ප්‍රශ්න වලින් වුණත් මේ දෙන උත්තර ඔස්සේ ඔබට ගොඩක් ආදරය කරන ඔබට ගොඩක් සමීප මේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් බලාගෙන ඇති. දැන් මේ කොයි විදිහට උත්තර දෙන්නේ මේ තුනට ඔබ ගැන යම් යම් නිගමන වලට එන්නට පුළුවන්. ඒ නිසාම කියනකොට අපි අද දවසේදී ගොඩක් කතා බහ කළා කාන්තාව ගැන. ඒ නිසාම කියන්නේ කාන්තාවට අධ්‍යාපනය කොච්චර දුරට වැදගත්ද? ඉස්සරට වඩා දැන් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ගොඩක් දේවල් වෙනස්. ගොඩක් දේවල් වෙනස් වෙලා තාක්ෂණයේ පැත්තෙන් ගත්තත් මේ ලෝකය ගොඩක් ඉක්මනට යනවා. අපිත් ඒ හා සමානව යන්න ඕනේ. හැමදේම ඉක්මනට සිද්ධ වෙනවා. ඉතින් ඉස්සර තමයි කාන්තාව වයස 16න් හෝ 14න් වගේ විවාහ වෙනවා. හරිම ඉක්මනට විවාහ වෙනවා. අපි විවාහය කියලා කියන දේ නොදන්න කාලේ ඒ කාලේ අපි නම් විවාහය කියන දේ දන්නේවත් නැති කාලේ ඒ කාලේ අය විවාහත් වෙලා අපි දැන් මේ කාලේ හිතන්නේවත් නැති කාලේ. එතකොට ඉතින් එවැනි කාලයක් තිබුණා. නමුත් දැන් ඊට වඩා වෙනස්. දැන් මම හිතනවා පුරුෂයා හා සමානවම කාන්තාවන්ට ඒ අයිති තියෙනවා කියලා. ඉතින් අධ්‍යාපනය ලැබන අපි දැකලා තියෙනවා ලෝකයේ ගොඩාක් ප්‍රබල චරිත ගොඩාක් පවර්ෆුල් කියන්නේ ගොඩාක් ශක්තිමත් කාන්තාවන් ඉන්න ලෝකේ වෙනස් කරනවා. ඉතින් කාන්තාවක් ලෝකේ රටක් පාලනය කරන අය අනිවාර්යෙන් ඒ කියන්නේ හැම අංශයකින්ම මම කියන්නේ. ඉතින් මම හිතන්නේ ඒක කාන්තාවක් විදිහට අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. ඉතින්
අනිවාර්යෙන්ම කාන්තාවකට අධ්‍යාපනය කියන දේ වැදගත් සහ එතකොට එතනින් තමන්ට කියලා මේ අර තමන්ගේ හිසට තම අතමේ සෙවනන්න කියලා එතකොට තමන් කවදාවත් කාටවත් අත නොපා තමන්ට ජීවත් වෙන්න පුළුවන් කියන ඒ මානසික ශක්තිය පවා කාන්තාවකට ලැබෙනවා දැන් තවත් කරුණාවක් මතු කරත් එහෙම දැන් දරුවන් ලැබුණාට පස්සේ දරුවන්ට තියෙන මේ අධ්‍යාපනයේ තරඟකාරීත්වයත් එක්ක උනත් නටාෂා මම හිතන්නේ කාන්තාවගේ අධ්‍යාපනය ගොඩක් ඉවහල් වෙනවා දරුවන්වත් ඉදිරියට ගෙනියන්න අනිවාර්යෙන් මේ කියන්නේ දැන් මම ඉස්සලත් කිව්වා වගේ දැන් පවුලක් ගත්තොත් ඒ පවුල රැකෙන්නේ එතකොට ඒකට අවශ්‍ය කරන මූල්‍යම පහසුකම් සපයන්නේ හැම දෙයක්ම කරනවා වෙන්න පුළුවන් ස්වාමි පුරුෂයා ඔහු උදේ 8 ඉඳලා වෙන්න පුළුවන් 5 ඉඳලා වෙන්න පුළුවන් 8 ඉඳලා 5 වෙනකන් රස්සාව කළා මහන්සිලා ගෙදර එනවා ඉතින් මේ හැමදේම अध्यापने लबा देना उदाउ उपकार अम्मा के ज्ञातिनोन देवा खेरे नवा इति पाउल केल कियन दे गेनियन ये शक्ति तम कांताव जीवित संचारे गीत गायन शोज वर्ल्ट मत आराधना लभिला यूरोपियन टूर्स यूरोप वाले कंट्रीज वाले कंट्री की संचार वाले नम हेमदेम अत्र मंगाय मत मे और हतरक वगे खाले मत किसी मदे अध्यापन कामूत मंगे वे दुख है मुखद अध्यापने की इट वाला मम हित एक मत इट वाला गाला कैपकिरी पवाकर कोहमुनत मे 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 क्षेत्र वे कटियत वर्ट ने मे नमूत එංගලන්තේ සහ මම ඉපදුනේ ඉතාලියේ ඉතාලියේ ඉතින් ඉතාලියේ ඉපදුනාට පස්සේ මම ආයෙමත් ඉතාලියට ගියේ නැහැ ඒ කියන්නේ ලෝකේ යන්න කැමති සුන්දරම ස්ථානයක් ඉතාලිය වෙන්න පුළුවන් මට මං හරියම කැමති වතිකානෝ වැටිකන් සිටි එකට යන වතිකානෝ මේ අර පාප් වහන්සේගේ පල්ලිය දකින්න ඉතින් වැටිකන් එකට යන්න කැමති වෙනිස් අර වතුරේ තියෙන ලස්සන නගරයක් ඒක බලන්න කැමති ඉතින් ලෝකේ ලස්සන රටවල් තියෙනවා බලන්න කැමති ඒ බලමු ඉතින් ඉදිරියට යන්න පුළුවන් නමුත් සුන්දරම යන්න කැමති සුන්දරම ස්ථානේ ඉතාලිය නේ ඉතාලිය දන්න දැන් මම නේ මම විශේෂංගේ තවත් ප්‍රශ්න ඉදිරියලා තියෙනු නමුත් කාල වේලාව හරස් වෙනවා ශාමේ කොහොමද දැන් අපේ චිත්‍රය ඇඳලා ඉවරද අවස්ථාව තියෙනවා අපේ මේ සුන්දර යුවතියට ඔබ විසින් निर्माण कला दे रूपय चित्र नगुए चित्र बार देन नटाशा इतनी मट हितना एक बार देने काल ओयागे दें गायन है अभी हेमकिन हेमती है गायन अभी गुड़ा प्रिय करना ममने मम विशेषांगीट तेवल सिंधु की ओडसा की लगे तंग प्रेक्षक अंत मधिका मकें मंकमती है चूटी काल के सिंधु कोड़सा ओह सुलंगा कोई मांगियान थिंक अत यह गीते डाने एक रचना करे आनंद हेवरा गे महता अहु अद अपी अत्र ई थिंग कहमुना तो हे मत के अतिम ई थिंग ये गीते गायना कर मम खेमती इवागे मतम ये संगीत करे रोहन धर्मकीर्ति महता विशारद एडवर्जागर महात्म अट तम आराधना करे गीते मत गायना कर सुलंगक वी मंगनवा दुर अहसे एविदिन्नत अपच्छे कोहमद मंगलन्ने गुडक स्तुति शामे अवस्थाव तियेनवा अपिट चित्र नताशा बार देन्न अनागते बलापुर अनागते बलापुर श्यामे
මම කිව්වා වගේම තව මාසයකින් වගේ කාලයකින් මගේ අවසාන විභාග ඔක්කොම අවසන් වෙනවා. ඊට පස්සේ දියුරුන් දෙන කටයුතු වලට සූදානම් වෙනවා. ඉතින් ලැබෙන වසරේ ඊට පස්සේ ඉතින් රැකියාවත් එක්ක තමයි කාර්යබහුල වෙන්න හිතාගෙන ඉන්නේ. මම මේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව මම ඉක්මනින්ම ගීතයක් එලි දක්වනවා තව දවස් කීපයක. ඔන්න එහෙනම් ප්‍රේක්ෂකයන්ට සුභාරංචියකුත් දෙන්න මම නෙවෙයි මම විශේෂ සංගීතය ඇවිල්ලා නටාෂා පෙරේරා තමයි අපිත් එක්ක අද දවසේ දේක තුන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශාමේ නටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. විඳිනේ උදෑසන සඳා දවසන සමගින යන්න සිදු වෙනවා. ප්‍රාර්ථනා කරනවා සමගින යන වේලාවේදී ජයග්‍රාහී දවසක් සුන්දර දවසක් වෙන්න කියලා. හෙට උදෑසන හමු වෙන බලාපොරොත්තු වෙයි.